Aibuan, ubat subuh desnak. Punca kali kesem aramunak netu keli delen gatakaran lama kali itu uba waragini giat mat. Kesem belab kwa tamatak wene katne velle kompitu hadapuhati selang geval hadapuhati. Itenim passe api enoa sundere awuaniat. Balapurutu sahasak ikutu keramin adraniya loke sundurumai sawu. Adrian samage ikutu vela sihinama wanoa. E viralatire sundarai. Tabat itening ehat enukuta jeevithe vayasin muhukura yanawa neka vidu prashna gatulu muna gasenawa samahara velawata ganna asiru thirana langa muhudu verale tani wenawa hoyanne visandumak inpasse jeevithe sandaya samayata enawa api adare karapu bohoth dena aet vela yaddi jeevitheta denena hudakalawa tanikama paluwa api winda gannawa e muhudu verala samaga me siyallat ekka gaththama jeevithe api nodanna isawwe sita danna kiyana vayasin paripurna wunu muhukura giya yugaya dakwama muhudu verala saha jana jeevithe athare asimita sambandhiyawak thiyenawa me siyalla ekathu karala gaththama me lakmatawage gelawata bandapu mutu malaya widihata api me lassana verala thireya handunwana sabawinma ape rate alankarya vitarak neme age wedi karannat me watina kiyana alankruta verala thireya pitiwahal wenawa antarjaathika verala pavithrata adiniya samareema saha jaathika samudraya sampath surakime satiya tamai api me pasu karanna sodanam wenne september 17 wenida indala 23 wenida dakwa meya kriyaatmaka wenawa giyasena surada tamai me katiyutta arambha wenne me gana katha karanawa maha lokuwata barata nime obata danenna ada me sadaha api bohoma gaurwen mediriyata kandawa ganawa samudraya parisara arakshana adhikariye samanya adhikari acharya Tony Pradeep Kumar mahata ewagema janathipati parisara sanrakshana karya sadhaka balakaye adhyaksha vaidya upali indrasiri mahata samaga verala sanrakshana ha verala sampath kalmana karana departamentuwe adhyaksha gamini hewage mahata ඔබ තිදෙනාටම ආයුබෝවන් සුබෝදැසනක් කියලා බොහෝම සෙනෙහසින් ගෞරවයෙන් පිළිගන්නවා. ආයුබෝවන් සුබෝදැසනක්. මා ප්‍රිය ශ්‍රාවක සහෘදෙනි ඔබට අවස්ථාව තියෙනවා මේ වැඩසටහනේ ගැටලුවක් කිසියම් ප්‍රශ්නයක් අදහසක් ඇතිනම් එය ඉදිරිපත් කරන්න අපේ දුරකථන මාර්ග දෙක මෙතන සිට විවෘත කරනවා 0112697500 අන්තර්ජාතික විරල පවිත්‍රතා දිනය සැමරීම සහ ජාතික සමුද්‍රීය සම්පත් සුරකීමේ සතිය සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍ය අධිකාරීතුමනි ඇයි මෙබඳු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන්නේ අපි අත්‍තරම ශ්‍රී ලංකාවේ දූපත් රාජ්‍යයක් වශයෙන් ගත්තත් මේ මෙතෙක් කලක් අපිට තිබුණා ලංකාවේ ගැන කතා කරද්දී මේ මොහොත ගැන කතා කිරීමේ අඩු පාඩුවක් තිබුණා ඒක මොහොත ගැන කතා කරේ ගොඩක් අඩු වෙන්නේ ඒතර අපි ගොඩක් අර කල්පනා කරා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ අනෙකුත් සාගරයේ ආශිතව ක්‍රියාකාරම් කරන ආයතන සියලු දිනමික තුල කල්පනා කරා මොහොත ගැන මීට වඩා ශ්‍රී ලංකාවේ කතිකාවතක් තිබිය යුතුයි මොහොත ගැන මේ වඩා කතා කරන්න ඕන මොකද අපේ සියලුම අනාගතය රැඳිලා තියෙන මොහොත වටේ අපි හිතුවර ලංකාව කියන්නේ පොඩි රටක් කියලා ලංකාවගේ අටගුණයක් විශාල මොහොතක් අපිට මේ වෙද්දී අපිට ලැබිලා තියෙනවා ඒතර මේ තත්ත්වය තව අවුරුදු 30ක් වගේ කලක් යද්දී ලංකාවගේ 30 ගුණයක් 23 ගුණයක් විශාල මොහොතක් අපි ලැබින්න අවස්ථාවක් අපිට තියෙනවා ඉතින් මේ නිසා අපි හිතුවා මොහොත ගැන තව කතා කතික කරන්න ඕන රටට දැනුවත් වෙන්න ඕන ඒ වගේ මොහොතේ සහ වෙරළ ආසන්න මේ වෙද්දී දැඩි ප්‍රශ්නකාරී තත්ත්වයකට පත් වෙලා තියෙන ප්‍රධාන වශයෙන් දේවල් කර්මාන්තයෙන් වෙන ප්‍රශ්න ඊට අමතරව මුහුදු කාදරෙන් වෙන ප්‍රශ්න ඒ වගේම මුහුදු වෙරළේ සහ මුහුදේ සිදුවන දෝෂණ තත්ත්වය. ඒතර මේ සියල්ලගේම අවසන් ප්‍රතිඵලය තමයි අපේ සංචාර කර්මාන්තය දේවල් කර්මාන්තය සහ සමස්ත මුහුද තියෙන ජීවි පද්ධතියම අවසන් විනාශයකට ළඟා වීම හැකියාවක් තියෙනවා. ඒතර මේ තත්ත්වය දැනුවත් මේ තත්ත්වය ගැන දැනුවත් කිරීම හරහා ඒ මේ තත්ත්වය පාලනය කිරීම සඳහා රටක් වශයෙන් ගනිද්දී මේ රටක රාජ්‍යයක් වශයෙන් ගන්න තීරණ නෙමෙයි සෑම පුද්ගලයා කෙරෙහිම එයාට කැපවීමක් කරන්න ඕන ඒ හැම කෙනෙක් යතේම යම් කිසි රාජකාරියක් තියෙනවා කරන්න අන්න එක දැනුවත් කළා රටේ තියෙන සෑම පුරවැසියාම මේකට යොමු කරගෙන ඒ සෑම දෙනෙක් මේකට එකතු කරගෙන අපේ වෙරළ ආරක්ෂා කිරීම අපේ සමුද්‍ර ආරක්ෂා කිරීම ඒ වගේම අපේ අනාගත සම්පත් ඉදිරි પરම්පරා සඳහා දායද කිරීම සඳහා දැනුත් තීම ව්‍යාපාරයක් සහ ඒ කියන රටම අවදි කිරීම සහ මුහුදු වෙරළේ තාමත් පවිත්‍ර තබා ගැනීම තමයි මේ වෙරළ කලාප පිරිසිදු කිරීම ව්‍යාපාරය අපි ආයතන ඉදිරියට පටන් ගත්තේ. ඔව්. ඇත්තටම සමුද්‍රීය පරිසරය තුල මොනවද අන්තර්ගත වෙන්නේ? සමුද්‍රීය පරිසරය කියලා අපි අඳුනගන්නේ කොහොමද? ඇත්තටම සමුද්‍රීය පරිසරය කියලා අපි නිර්ණායකයක් දුනොත් අපි කියන්නේ වෙරළේ
ඉස්සෙල්ලාම ගස්වල පලං කරන මායිමේ ඉඳලා මීට 300ක් ඇතුළත තියෙන භූමි ප්‍රමාණය මොබෙන් පාටි රට වටේ මේක වලල්ලක් වගේම දිවෙනවා. ඒතර ගං මෝයක් සහ ගං කලපුවක් වගේ තැනකදී මේ අර කිව්ව සීමාව කිලෝමීටර් 2ක් දක්වා රට තුළට දිවෙනවා. ඒතර ඒ භූමි ප්‍රදේශය සහ භූමි පාටිය සහ අයිත් රැළ ගසන රැළ මායිමේ සිට නාගසතුම් 200ක් දක්වා සම්පූර්ණ දුරක් නාගසතුම් 200ක් කියන කිලෝමීටර් 360ක් දක්වා සම්පූර්ණ මුහුද. ඒ උඩින් බලන ප්‍රදේශය ඊට පස්සේ අපේ අපි දන්න මොහොත කියන්නේ නොගැඹුරු ප්‍රාන්තයක් නෙමෙයි. වෙරළින් ඉඳලා නාගසතුම් දෙකක් තුනක් ඇතර ගියට පස්සේ අපේ උදාරකම දේවුන්දර තුඩුවෙන් එහා නාගසතුම් තුනක් විතර ඇතුළට එහා ගියට පස්සේ මොහොත ගැඹුර වෙනවා මීට 3500 කිලෝමීටර්ස් 3.5 ගැඹුර වෙනවා. ඒ සම්පූර්ණ ජල තලයත් ගත්තට පස්සේ තමයි මේ වෙරළ කලාපය සහ මොහොත කියලා කියන්න පුළුවන්. නමුත් මේ වෙරළ කලාපය සහ මොහොත කියන එක ගොඩබිමින් වෙන් කළා ගන්න බෑ. මේක හැමදාම එකට බැඳලා තියෙන දෙයක්. ඒ නිසා අපේ අධ්‍යයනය කිරීම සඳහා සහයෝගයෙන් පරිපාලන කටයුතු සඳහා මේ මොහොත කියන කොටස වෙරළ කලාපයේ මේ පටියයි මොහොත කියලා එකට ගත්තට මොහොත වෙරළ සහ අනිකුත් ගොඩබිම එක්කම එකට බැඳලා තියෙන. ඒකට අපි යම් කිසි ප්‍රශ්නයක් ගැන අඳුර ගන්න ඉදදී ප්‍රශ්න උත්තරයක් හොයද්දී මේ අසල සියලුම එකට එකතු කරලා තමයි අපි ඒ පිළිතුරු ලබා ගැනීම කර යුත්තේ. ඔව්. දැන් මේ විදිහට සමුද්‍රයේ පරිසරය තුළ ජන ජීවිතයට සහ පාරිසරික සහයෝගීතාව නැත්නම් පරිසර පද්ධතිය තුළ පැවැත්මට අවශ්‍ය කරන සාධක මොනවද? ඇත්තටම වෙරළ කලාපයේ වෙන මොන විදිහටද මේ වෙරළ කලාපය සහ මේ ඉසව්ව තිබෙන්න ඕන? අනිවාර්යයෙන්. එතන මේ වෙරළ කලාපය ගැන කියද්දී අපි ඒකට බලපෑම් එනෝ මුහුදෙන් වෙන බලපෑම් සහ ගොඩබිම එන බලපෑම්. එතන ගොඩබිමේදී අපි බලන වෙරළ කලාපයේම තියෙන ප්‍රධාන බලපෑම තමයි අපේ ගොඩබිම සෝදාපාලුව සහ ගංගා හරහා එන රොන් මඩ තට්ටු සහ ඒ වගේම වෙන පෝෂකාංග. මේ පෝෂකාංග නියත ප්‍රමාණයෙන් නැවට පස්සේ වෙන මේ වෙරළ කලාපයේ තියෙන ජලයේ තියෙන පෝෂක තත්ත්වය ඉහළ යනවා. ඒ අනුව ඒ ප්‍රදේශයේ තියෙන අනුගු ශාක සහ සතුන්ගේ වර්ධනයට මේ මහඟු උපකාරයක් වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් වෙරළින් ගොඩබිමින් වෙන සහයෝගය ඉතාමත් අත්‍යවශ්‍ය මුහුද ආසන්න වෙරළ ආසන්න මුහුදට. ඒ වගේම ඈත මුහුද ගත්තට පස්සේ ඈත මුහුදෙන් එන දිය රැලි තරංග ඒ සියලු දේම හරහා එන ශක්තිය වෙරළ කලාපේ හරහා තමයි ඒ ශක්තිය විසිරලා යන්නේ. එතන මේ අනුව ඒ ශක්තිය විනාශ වීමේදී වෙරළ කලාපේ හරහා අපි දන්නවා තියෙන කොරල්පර ඒ කොරල්පර වලින් වෙනම මේ ශක්තිය උරා ගැනීමක් සිදු කරනවා. ඒ කොරල්පර නැත්තම් වෙන්නේ මේ ශක්තිය ඒ විනාශ වීම සිදු වෙන්නේ වෙරළ තියෙන වෙරළෙම. එතන තොර මුහුදු ඛාදනය වෙන්නත් පුළුවන්. එතන මෙන්න මේ දෙපැත්තෙම වෙන හානි නිසා මේ දෙපැත්තෙන් බලපෑම අනුව වෙරළ කලාපය ඉතාමත් හොඳ මට්ටමක තියෙනවා. මේ නමුත් අපි දේශගුණික විපර්යාස වගේ වුණාට පස්සේ එන්නේ මේ මුහුද තරංග වෙනස් වෙනවා. එතන වෙරළ කලාපය හානියටපත් වෙනවා. ඒ වගේම අධික වර්ෂාවාට පස්සේ වෙන ගොඩක් ගංගාවලින් ජලය වැඩි වෙනවා. එතන වෙරළ කලාපය ආයිම හා වෙනවා. ඒ කියන්නේ මේ දෙපැත්තෙම සමස්ත තුලනයක් හරහා තමයි අපි හොඳ වෙරළ කලාපයක් සහ මුහුදක් තියෙනවා. මේ දෙකේ මොන පැත්ත වෙනස් වුණත් වෙරළ කලාපයේ ඉතා දැඩි හානියක් අවසන් වෙන්න පුළුවන්. ඔව්. මේ තුලනය ගිලිහි ගිය තැන අපට වෙරළ සහ මේ සමුද්‍රීය පරිසරය රැකගැනීමේ අවශ්‍යතාව ප්‍රබලව අද දවස වෙනකොට ඇති වෙලා තියෙනවා. අපි හැරෙනවා ජනාධිපති පරිසර සංරක්ෂණ කාර්ය සාධක බලකායේ අධ්‍යක්ෂතමන් වෙතට වෛද්‍ය උපාලි ඉන්ද්‍රසිරි මහත්මයා. දැන් මේ කියන විදිහට අපට හිතකර වෙරළ සමුද්‍රීය පරිසරය කෙමෙන් කෙමෙන් පරිහානියට යමින් තිබෙනවා මේ ජන ජීවිතයේ යම් ක්‍රියාකාරකම් නිසා. මොනවද මේ අපි කරන අපි දැන හෝ නොදැන කරන අකටයුතුකම් සමුද්‍රීය පරිසරයට? පළමුවෙන්ම සූතිවන්ත වෙනවා ගුවන් විදුලි සංස්ථාවේ විලංගාංශයට අපිට අවස්ථාව ලබා දීම ගැන. ඇත්තටම සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරී සාමාන්‍ය අධිකාරීතුමා සඳහන් කරපු ආකාරයට සහ මේ අවුරුද්දේ ජනවාරි මාසේ අපි සියලු දෙනාටම මතකයි අධිකරණ ජනාධිපතිතුමා ප්‍රකාශයට පත් කළ නීල හරිත යුගයක් කරා යන ශ්‍රී ලංකාව. දැන් මම ප්‍රවිෂ්ටයක් ගන්න කැමති මෙතුමා කියපු දේ සාගරය රැකෙන්න නම් ගොඩබිම ඉන්න අපි ඒ ගැන අවධානයෙන් කටයුතු කළ යුතුයි. ඒක නිසා තමයි ජනාධිපතිතුමා සංකල්පයක් ඉදිරිපත් කළා නීල හරිත යුගයක් කරා. ඒ කියන්නේ මේ දෙක සහයෝගයෙන් ජීවත් වුණොත් අපිට ඉතාම හොඳ ආර්ථික ශක්තියක් ලබා ගන්නට පුළුවන්. එහෙමනම් අපි කල්පනා කරන්නට ඕනේ උදාහරණයකට කැලණි ගඟ මෝදරින් මුහුදට වැටෙනවා. අපි සෙනසුරාදා ගිහිල්ලා මේ වෙරළ පවිත්‍ර කළා. මෙතෙන්ට ගිහින් තේරෙනවා මේ ගංගා දිගේ මොනතරම් සාගරයට මුදා හැරිය යුතු නැති දේවල් ඇවිල්ලා
kakak dupati mantak mulia udah gak enak lagi lah. Mereka dia balag nih itu yang mau teri nawa. Minisuk lesi aja, plastik botol, plastik cover, polietin ura. Mereka noyeh kud deval jalan bahar allah itu dano. Apa yang nirantar ema dakino? Mereka kohin da kelabar ini. Kisi da, api danna kali ke diran nanti me deval awasani di galag nih avilla. Moye katwalo langte ino. Avilla, api Viral sayur apavitra karno. Ehemanang, muda viral rekagando nang godbi main napi. Me Ganga Patangan samanal kandi indala pallehate na sielu awastha wanidi. Api kriya kar kamgen api selakili matvi itu. Ehemanang godbi ma in napi sagrayat viralat rekagana tone. Ehi Api me godabi me ina apeta me godabi me arti keng mitarak me rati tira sara sangwar dreak bala puru tuena dube. Api te me muhuda verala ita amatma atia washiai. Inta bada okkotam wedagat bada wedagat tuna de api keno wana antara api weni weni husma ganno kila. Me maha muhudat api weni weni husma ganno. Me wana sagare tina muhudu pelaeti sial api to ona karna oksigen. Mee parisare itu mudah hari no. Iting mee ketamai apitnya ini tamat ma bedagat di. Ekan sih ketamai atikaru janadi betul ma parisara amatnya beraya hati itu. Punaru dekila bedasatana didas dasi dahat dahat warshovel itu prakash itu bat kerla. Amatnya mandli anumeti aragin. Itu ma agi driju adikshani hati di janadi putih lekam karya le indegin. Parisara sangrakshana bedasatana kriyatma karani. Itu kota මේ කියන ආයතන මේ අපි අද සඳහන් කරපු ආයතන සියල්ල පරිසර අමාත්‍යාංශයේ යටතට ගැනෙන ආයතන. එතකොට මේ සියල්ල දෙනා ඒකාබද්ධව වනාන්තර හැදිල්ල කසල කළමනාකරණය කිරිල්ල විරල රැක ගැනීම සහ සාගරය රැක ගැනීම කියන කටයුතු වලදී ඒකාබද්ධව අපි කටයුතු කරන්නට අවශ්‍යයි. ඒ සඳහා තුන් අවුරුදු වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරනවා. අවසානයේ එතුමා බලාපොරොත්තු වෙන්නේ මේ නිලහරිත යුගයක් කියලා අපි බලාපොරොත්තු වෙන්නේ ගොඩබිමත් සාගරියත් ඒකාබද්ධව අපේ රටේ ආර්ථිකය මේ අවුරුදු තුන අවසානයේදී ඉතාමත්ම ඉහළ මට්ටමකට ගේන්නට අපිට පුළුවන් වෙයි කියන එක. එහෙමනම් ගොඩබිම ඉන්න අපි කල්පනා කරන්න ඕන හැම වෙලාවෙම මේ සාගරයත් වැරලත් රකින්නට නම් ගොඩබිම ඉන්න අපේ පුංචි පුංචි ක්‍රියාකාරකම් පිළිබඳ අපි සැලකිලිමත් විය යුතුයි සහ වගකීමෙන් කටයුතු කළ යුතුයි. ඔව් පුංචි පුංචි ක්‍රියාකාරකම් කියලා කියවහම මහ ලොකු දේවල් නෙමෙයි. වෙරළේ සුන්දරත්වය බලන්න අපි යනවා. එතකොට අපි කන බොන දේවල් එහෙම තන තන විසි කරනවා. ඊට පස්සේ අපි කඩුලානට හානි සිද්ධ කරනවා. මෙතනින් ගියාට පස්සේ වෙරළ පරිසරය තුල තියෙන ස්වභාවික සම්පත් රකින්න ඇති කැමැත්ත අඩු බවක් පේනවා. හොඳයි. අද අපි කතා කරන්නේ අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනය සමරීම සහ මේ ජාතික සමුද්‍රීය සම්පත් සුරක්ෂා මේ සතිය වෙනුවෙන් ඔබේ අවධානයට ඒ කටයුත්ත ඒ කාරණාව යොමු කරන්න සාර ප්‍රභාගිර සමග රැඳෙන්න ඔබේ අදහස් යෝජනා ගැටළු අපට ඉදිරිපත් කරන්න 0112697500 0112697491 අපේ දුරකථන මාර්ග දෙක විවෘතයි. දශක දෙකක නොමිදුල විශ්වාසයෙන් අතිවිශිෂ්ට ඕස්ට්‍රේලියානු හා බ්‍රිතාන්‍ය තාක්ෂණයේ පෙරදරිව සියලුම ස්වභාවික ආපදාවලට ඔරොත්තු දෙන ලංකාවේ අංක 1 QST RB500 අධිශක්ති වාහනේ කම්බි දෙලිතා ලාභදායි පාසු මිලට මෙල්බන් දේශීය ගොඩනගන අපගේ ශක්තිය. ප්‍රබල දුබල අති ප්‍රබල මත ගැටෙන බලාරගල මගේ දෙපසින් බලදේව ඒකනායක සහ විරෝධ රාජ මන්ත්‍රී දැන් ඒකනායක මැතිතුමාගේ වාරය. සිල්කා කවුරු මොනවා කිව්වත් බලයේ තියෙන අපේ අතේනේ. රාජ මන්ත්‍රී මැතිතුමා ඒක පිළිගන්නවද? ඔය කියවට අපේ අතේ තමයි රිමෝට් එක තියෙන්නේ. පරණ කතාවක් නේ. ඔබතුමාලා ගැතේ රිමෝට් එක දුන්නට වැඩක් නැහැ. ඕකේ බැටරි බහැලා. රිමෝට් එකේ බලය ඔබේ අතට ගන්න. ලක්ෂපාන පෙන්ලයිට් බැටරි දාලා තියාගන්න. ලක්ෂපාන පුංචි බලාගාරේ. ශක්ති වාණේ කම්බි ශක්තිමත් ගොඩනැගිලි සඳහා අති නවීන තාක්ෂණින් නිපදවන ශක්ති TMT RB 500 වාණේ කම්බි SLS තත්ත්ව සහතික සහිතව අපේම රටේ නිෂ්පාදනයක් ශක්ති වාණේ කම්බි දැන් සාධාරණ මිලකට දිවයින පුරා වැඩි සවි බලයක් වැඩි ආරක්ෂාවක් ශක්ති වාණේ කම්බි Thank you.
උදෙස් 9යි විනාඩි 19යි දැන් වෙලාව. අපි ලොකු කුඩා ભેදයකින් තොරව ආදරය කරන ඒ වගේම අපේ රටේ සුරකීමට මහඟු පිටිවහලක් සපයන අපේ වෙරළ තීරය සහ සාගර තීරය පිළිබඳව කතා කරන්නේ අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනයත් ජාතික සමුද්‍රීය සම්පත් සුරකීමේ සතියත් පෙරදරි කරගෙන අප සමග සහෘද ශ්‍රාවකයෙක් රැඳෙනවා දුරකථනයේ අයිබෝන් Apa ini lastnya dari salah sumpit ya, dari mahathru dinal itu nilai salah darma bagi kenggo dapetnya. Apa garjana itu mah bohong lastnya dari kuliola tidak dipakai lagi. Ini kami katanya bohita matno hondai. Magi kuda kali hatenganang alasan bagi dia hatta umur kali dia lagi. Ini viral lagi ini kucure sunder lagi itu. Apa kuda dora hati sih ya lagi anasak ya tapi hati mulamai. Lakukan kerjanya hanya, api ini demi kemudian kita tidak bila olga kerjanya, misalnya kita boleh cara ini maklumat, itu lagi mana api anda kucing begitu, api itu lagi sudah berlalu dia balang ini, balik selain kerja, putuma cara ini nan lama manusia itu putuma api sudah manusia sehat lupa angin, ini terang sumber berlalu tiada kapal cibule, awasnya apa lagi. Mereka sanjara juga apa hari awam juga macam sama juga. Mereka viral tiada, mama kira naik. Apa hari itu paraya naik kerana macam hari itu panai kerana macam mereka bina sila sih. Antinya bina sila. Mereka negu negu mana branch beach kita viral tiada. Ikutan yang agak sebahagi modal kaya kerana itu wind. Itu kot. Betul ni yang dina pertama udah baru begila viral tiada. Belum antinya jara bela dina. Di desa ke mahatni kini wah itu mah mahat tu ni tu mah langka dina. Ya, ni bag itu panan, misi bahas kita terpite, elegan ya. Ni, ek warga kerela, ni waku, ni ketuk kerela. Iwa dana, paraya, ni trivilya, senal kalau egunan dina, ni waku ni illa. Oh, pertiga ni waku orang ni tanol di illa, mbelak iya kerewa illa, main mbelagi, mudahlah kila dina. Mama lightja, nama itu mah garda, segala kata kata dina, mang Sri Lanka kiri mah lightja, mana mahatnya. Ubat mak kerana mesyuarat ini, apa yang itu dia ubat mak ini benih naik dia, apa yang benih naik dia. Itu ini, ini bagi khatir pertama, mama kian mewarat gain jomi daddy niti, dan poro topi kela gamma ane itu ni, gamma ane itu mah juga dalam hari tunsi ada, desi ada, kau beli tiri kau beli entama, berada hilang dana. Mereka ada dah ayat katne, ada bisap katne, tanggul ada gitu mana building alat ini. Mereka kau mana orang ni? Mewarat daddy niti gain jomi, mewangka ini poro esyal hari mang awang kau kian dekali tu. ආත්මార్థකාමි තමුන්ගේ වැඩේ කරගත්ත අනිකට හෙනගාව ගියත් කමන්නේ කියලා යන જાතියක් ඔව් ඒ මහන්මයා මේ බොහෝම හැඟීම් බරව කතා කළේ බොහොම උනන්දුවකින් පරිසරය පිළිබඳව අවදීන් සිටින අපේ ශ්‍රාවක මහත්මෙක් සංචාරක ව්‍යාපාරය නිසා වෙරළ සම්පත විනාශ වෙනවා කියනවා නීති පිළිබඳව කතා කරනවා ඇත්තටම මේ සංචාරක ව්‍යාපාරය විතරක් නෙමෙයි බොහෝ දේවල් නිසා මේ වෙරළ මේ ප්‍රශ්නේ මම යොමු කරනවා වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ගාමිණී හේවගේ මහතාට ඇත්තටම ලංකාවේ වෙරළාශ්‍රිතව මිලියන 55කට අධික ජනගහනයක් වෙසෙනවා. වෙරළ කියන්නේ තාම සංකීර්ණ වූ පරිසර පද්ධතියක්. ඒ වගේම ජනගහනයකින් ඉහළ තැන්ගත්තත් එතනක්. ඒ වගේම අපේ විශේෂයෙන් සංචාරක ක්ෂේත්‍රයේ දීවර ක්ෂේත්‍රයේ ඊළඟට ජනතාව පදිංචි වෙලා ඉන්න ස්ථානවලට බොහොම වැදගත් වන පරිසර ස්ථානයක් තමයි වෙරළ කියන්නේ. ඉතින් ඒක නිසා ලංකාවේ සංචාරක ව්‍යාපාරයක් තියන්න ඕන, දීවර කටයුතු කෙරෙන්න ඕන, ජනතාවත් පදිංචි වෙලා ඉන්නත් ඕන, ඒ වගේම දේශීය සංචාරකිනුත් වින්දනය විඳින්න ඕන. ඉතින් ඒ තුලින් අපේ නීති රීති වලට අනුව දැනට අපි ඉදිකිරීම සිදු කිරීමේදී ඒ ස්ථානවල යම් යම් රක්ෂිතවල් අපි නියම කරලා තියෙනවා. නමුත් ගැටලුව තියෙන්නේ මීගමෝ වගේ ස්ථානවල අපේ අනපනත් එන්නේ ඉස්සෙල්ලා ඉඳලා යම් යම් මිදිකිරීම් අවිධිමත් ඒවා තිබුණා. ඉතින් ඒවට අපේ නීති ක්‍රියාත්මක කරන්න ගියාම පනත ක්‍රියාත්මක වෙන්නේ ඉස්සෙල්ලා යම් යම් ගැටලු තියෙනවා. ඉතින් කෙසේ නමුත් දැනට විශේෂයෙන් අර කතා කර වෙරළ උද්‍යානය කියන එක
වෙරළ උද්‍යානය කියන එක නගර සභාව විසින් පාලනය කරන්නේ අපි නගර සභාවට හැම වතාවකම දැනුම් දීලා තිනවා ඒ වගේ පිරිසුදු කිරීම සිදු කරන්න කියලා. ඉතින් ඒක සතියකට ගමනක් විතර ඒ පිරිසුදු කිරීම සිදු කරනවා. නමුත් නගර සභාවේ පූර්ණ වගකීම තමයි නගර සභාවයකින් යම් ආදායමක් උපයනවා. ඒ නගර සභාව තමයි ඒක ඒ සම්බන්ධව ඒ පාලනය ගෙනියන්නේ වෙරළ උද්‍යානයේ. ඉතින් නැවතත් අපි නගර සභාවට දැනුම් දෙන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනා එතුමාගේ ප්‍රශ්නයත් එක්ක ඒ අපිරිසුදු කිරීම සිදු කරන වලට නියම ක්‍රමවේදයන් අනුගමනය කරන්න කියලා. ඉතින් ඉදි කිරීම සිදු කරනකොට වර්තමානයේ නම් අපි නීතිය දැඩිසේ ක්‍රියාත්මක කරනවා. මීගම් වෙරළ තීරයේ විතරක් නෙමේ සෑම තැනම අපේ රක්ෂිතයන් පවත්වාගෙනමින් සිදු කරන්නේ. ඉතින් මේක ඉතාම සංකීර්ණ පරිසර පද්ධතියක් නිසා සෑම ජනකොටසක්ම ඉන්නවා. ඒ වගේම ධීවර ක්ෂේත්‍රයේ ඉන්නවා. ඉතින් මේක කළමනාකරණය කිරීමේදී ඉතාමත්ම සංවේදීව ඉතාමත්ම බැරෑරුම් ප්‍රශ්නයක්. ඉතින් ඒ කෙසේ නමුත් අපි දැනට නම් මේ නීති රීති දැඩිසේ ක්‍රියාත්මක කරන අපි පසුගිය දවස්වලත් මීගම යම් යම් ඉදි කිරීම් අනවසරව අයින් කරා. හොඳයි. දැන් වෙරළ විනාශ කරලා කියලාත් අපි දන්නවා. වෙරළ තීරය සහ සමුද්‍රීය සම්පත් විනාශ වෙලා කියලාත් අපි දන්නවා. මේක අනිත් පේන නම් මොනවද ඉටු කරන්න පුළුවන්? මේ සතිය තුළ සිදුවන ක්‍රියාකාරකම් මොනවද? සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සාමාන්‍ය අධිකාරිතුමගේ ඔබතුමාගෙන් අපි විමසන්නේ. දැන් ටර්නි ප්‍රදීප් කුමාර මහතා, මේ සතිය තුළ සමුද්‍රීය පරිසර සතිය තුළ මේ ජාතික සමුද්‍රීය සම්පත් සුරකීමේ මේ සතිය තුළ ඔබ අධිකාරියෙන් මොනවද ඉටු කරන ක්‍රියාකාරකම්? ඇත්තට මම සතියේ පටන් ගන්න කලින්ම අපිට මේ ගැන පොඩ්ඩක් අතීතයට ගියොතින් මෙම 2008 වසරේ තමයි මේ වෙරළ කලාප පිරිසිදු කිරීමේ දිනයක් වශයෙන් ලංකාව මුලින්ම සමරන්න පටන් ගත්තේ 2008 වසරේ ඉඳන්. 2008 ඉඳන් 2016 දක්වා කල මේ අවුරුදු 8 කාලය තුළ 2015 දක්වා හැම වර්ෂයකම සැප්තැම්බර් මාසයේ 3 සෙනසුරා තමයි මේ අපේ වැඩසටහන පැවැත්වුවේ. නමුත් 2015 මේක ලංකා වටාම ක්‍රියාත්මක වන පරිදි සතියක් වශයෙන් නම් කරා. මේක නම් කරා කියන්නේ ඒක ජාතික වශයෙන් නම් කරන නතර සතියක් වශයෙන් මේ ක්‍රියාත්මක. එතකොට ලංකා වටේ කොළඹ, ගම්පහ, බුත්තලම, ඊට පස්සේ මුලතිව්, ත්‍රිකුණාමලයේ, අම්පාර, හම්බන්තොට, ගාල්ල මතට ලංකා වටේටම මේ වැඩසටහන ක්‍රියාත්මක වුණා. ඒ ප්‍රදේශයේ ඉන්න ග්‍රාම නිලධාරීන් වසම් සහය වගේම පළාත් පාලන ආයතන භාවිත කරගෙන එකතු කරගෙන, ඒ වගේම නාවික හමුදා, ත්‍රිවිධ හමුදා එකතු කරගෙන, ඒ වගේම පාසල් සිසුන් ශිල්ප ප්‍රජා එකතු කරගෙන වෙළඳ කලාප සුද්ධ කරා. ඊට පස්සේ මේ වසරේ ප්‍රධාන මේ තියෙන වැදගත්කම් තමයි රටක පාර්ලිමේන්තුවේ අනුමතන 50ක් වශයෙන් මේක ජාතික සතියක් වශයෙන් නම් කළ තියෙන මුල් වතාවට. ඒතර ඒ අනුව මේක ජාතික උත්සවයක් වශයෙන්, ජාතික වැඩසටහනක් වශයෙන් දැන් ක්‍රියාත්මකයි. ඒතර මේ වසරේ සිට සෑම වසරකම සැප්තැම්බර් මාසයේ 3 සෙනසුරාදා ඉඳලා 4 සෙනසුරාදා දක්වා සතිය සමුද්‍ර පරිසර කිරීම සතියක් සහ ඒගේ මුල් 3 සෙනසුරාදා ජාතික උත්සවය වශයෙන් නම් කළ තියෙනවා. ඒතර ඒ අනුව තමයි මේ ගිය සෙනසුරාදා ජාතික උත්සවය මට්ටකුලේ කාකදූප තාක්ෂිතව පැවැත්වුණේ. එදා පාසල් සිසුන්, විශ්වවිද්‍යාල ප්‍රජාවය යෝගී ප්‍රදේශයේ ජනතාව ඊටා විශාල ප්‍රමාණයක ආසන ප්‍රමාණයක් සහභාගී වුණා. එදා අපේ ප්‍රධාන ආරාධිතම තුනේ මහවැලි සංගමන පරිසර නියෝජ්‍ය අමාත්‍යතුමා අනුරාධ ජයරත්නමැතිතුමා. ඒතර ඒ උත්සවයෙන් පසුව ඊට පස්සේ ඉඳලා මුළු ලංකා වටාම ක්‍රියාත්මක වෙන වැඩසටහන් ටිකක් ක්‍රියාත්මක වෙනවා. ඒතර ඒ අනුව ගම්පහ ප්‍රදේශයේ 17 ක්‍රියාත්මක වුණා. 18 වෙනිදා පුත්තලම මන්නාරම් ප්‍රදේශයේ, ඊපස් සැප්තැම්බර් 20 අපි යනවා යාපනයේ මුරිතිය ප්‍රදේශවලට, 21 යනවා අපි ත්‍රිකුණාමලයේ මඩකලපු අම්පාර ප්‍රදේශයට, 22 23 24 දින 23 දක්වා කාලේ අපි හම්බන්තොට, ගාල්ල, මාතර ප්‍රදේශවල මේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඉතින් මේ වසරේ අපි තවත් එක පියරක් ඉදිරියට ගියා. මොකද මේ පිරිසුදු කිරීම කියන එක අපි කියන මුළු කසල ප්‍රශ්නක අන්තිම කොටසම අපි අල්ලගෙන ඉන්නේ. අපි පිරිසුදු කට්ටිය වෙරළට කසල දැම්මට පස්සේ අපි සුද්ධ කරන එක. නමුත් මේකේ ඇත්ත ප්‍රභවය අතර නෙමෙයි. ඒ කසල අපේ මෙතුම කිව්ව විදියට මේ කසල එන්නේ රට ඇතුලේ. එන කසල වලින් 90% විතරම වෙරළ කලාපෙට නේවයින් ඒ ප්‍රදේශේ නවතිනවා. අනිත් 10% තමයි වෙරළ කලාපෙම ජනනය වෙන්නේ. ඒතර මේ ප්‍රශ්නේ 90% ප්‍රභවයේ තියෙන රට ඇතුලේ. උදාහරණයක් වශයෙන් අපි මේ එකතු කරපු සමහරක් කුණු කසල වල අපි ඒ වගේ යන අධ්‍යයනය කරපස් දැක්ක සමහරක් කසල ඉන්නේ මස්කෙඩිය ප්‍රදේශයේ, සමහරක් ඉන්නේ කෑගල්ලේ, සමහරක් ඉන්නේ ඒ වගේ රටබැද තියෙන දිස්ත්‍රික් වල නගර වලින්. ඉතින් අපි දන්නවා මේ කුණු කසල බැහැර කිරීම ක්‍රම වේද නැති වුණාට පස්සේ ඒ කසල ගංගා හරහා අනිවාර්යෙන් එන්නේ වෙරළ කලාපයට. ඉතින් වෙරළ කලාපේ තමයි මේ නිසා දෝෂණය වෙන්නේ. ඒ නිසා වෙරළ කලාපයේ මේ පිරිසිදු කරලා තියාගන්න එක මේ වෙරළ කලාපේන කට්ටියට විතරක්, ඒ ප්‍රදේශයේ ජනතාවට විතරක් අවශ්‍ය දෙයක් නෙමෙයි. ඒක සඳහා 90% විදිහට බල
සම්මාදම් වෙන රටේ අනිත් ජනතාව මේක මේ අපිට උදව් කරන ඕන. ඒ නිසා මේ වසරේ අපි පිරිසුදු කිරීම අතරව සිට 60ක් විතර බලපෑම කරන බලාපොරොත්තු වෙන මාධ්‍ය හරහා දැනුවත් කිරීම. මොකද මේ බෙල්ල කල අපි පිරිසුදු කරලා තියාගන්න එකේ වගකීම අපිට විතරක් නෙමෙයි රටේ සියලු ජනතාවටම තියෙනවා. ඒ අනුව මේ පුරුදු වැඩසටහන හරහා ලංකාවේම නිකසල රටක් බවට පත් කිරීමේ ව්‍යායාම හරහා අපි අනාගතය බලාපොරොත්තු වෙනවා. මේ රටේ තියෙන කසර ප්‍රමාණය අඩු කරන වෙරළ කලාපිට වෙන එකදුන කසර ප්‍රමාණය අඩු කරන්න. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා සියලු දෙනා දැනුවත් කරලා කසල ජනනය වීම අඩු කරන්න. ඒ වගේම හැකියතා දුරට ප්‍රතිජක්තිය කරන තත්ත්වයට මිනිසුන් පොළඹවන්න. ඒ වගේම තමන්ගේ ප්‍රදේශය, තමන්ගේ ගම, තමන්ගේ පාර, තමන්ගේ නිවස හැකියතා කසල වලින් තොර ප්‍රදේශයක් බවට පත් කරලා අවසානයේ මේ වැඩසටහන හරහා ශ්‍රී ලංකාවම සුන්දර පරිසර දූෂණයෙන් තොරට බවට පත් කිරීමේ අභිලාෂයෙන් තමයි මේ වැඩසටහන අපි මේ වෙද්දි කරගෙන යන්නේ. හොඳයි. දැන් අපි බොහෝම පැහැදිලිව කතා කළා හොරාවකින් අඩක් ගෙවෙති පරිසරය කියන මේ පද්ධතිය තුළ සුවිශේෂී වන මේ සමුද්‍රීය පරිසරය සහ වෙරළ පරිසරය විනාශ වෙන්නේ කොහොමද, ඒවා රැකගත යුත්තේ ඇයි සහ රැකගන්න ඕනේ කොහොමද කියන කාරණාව පිළිබඳව. දැන් මේ ජාතික සමුද්‍රීය සම්පත් සුරකීමේ සතිය තුළ ක්‍රියාත්මක වෙන කාර්යභාරය පිළිබඳව ඔබතුමා අපූර්වට විස්තර කරනවා. එතනින් පස්සේ දායක කරගන්නේ කවුද කියලා කියනවා. හැබැයි අපි කොළඹින් පිරිසක් ගෙනහිල්ලා මාතරට දකුණේ වෙරළ තීරය පිරිසුදු කරනවද, නැත්නම් මාතරින් පිරිසක් උතුරට ගෙනහිල්ලා උතුරේ වෙරළ තීරය පිරිසුදු කර දෙනවද නෙමෙයි අපි ජීවත් වෙන පරිසරය තුළ තියෙන අපේ පරිසරය රැකගැනීමේ, සුරැකීමේ සහ පිරිසුදු කරගැනීමේ කාර්යභාරය පෞද්ගලිකව දැබර ඔබට පැවරෙනවා. අපි හැරෙනවා යලිත් ජනාධිපති පරිසර සංරක්ෂණ කාර්ය සාධක බලකයේ අධ්‍යක්ෂතුමන් වෙතට. අපි දන්නවා දැන් බොහෝ චෝදනා තියෙනවා. දැන් 2004 දෙසැම්බර් 26 වෙනිදා සුනාමි වසනය එනවා. මිනිස්සු මුහුද දිහා බලන්නවත් ඊට පස්සේ කැමති වෙන්නේ නැහැ. නමුත් පුංචි කාලෙකින් සියල්ල අමතක වෙනවා. ආයෙමත් පෙර විදිහට වෙරළට නිවාස සහ ගොඩනැගිලි එනවා. අවිතිමත් ඉදිකිරීම් පිළිගනවා. මේවා පිළිබඳව මොනවද ගෙන තියෙන මේ නීති සහ ක්‍රමවේදය? ඔය හිතෙන හිතන විදිහට වෙරළේ ඉදිකිරීම් කරන්න පුළුවන්ද? අතවසින්ම මේක අපි වනි දෙන්න මේ ගැන දීර්ඝ වශයෙන් කතා කරයි. අපි ජනාධිපති වැඩසටහන යටතේ බලාපොරොත්තු වෙන්නේ දැන් මේ මීගමුව ගැන මොහොතකට කලින් අපිට ඉදිරි කරපු ප්‍රශ්නයේදී අපි දැක්කා වෙරළ පිළිබඳ වග කියන ආයතනය කියනවා මේක අපි පවර්ලා දීලා තියෙනවා පළාත් පාලන ආයතනයට කියලා. දැන් මෙන්න මේ විවිධ ආයතනවලට මේ වගකීම් පැවරිලා තියෙන නිසා සමහරු අතින් අතපසු වීම, මගහැරීම් වෙනවා වෙන්න පුළුවන්. ජනාධිපති කාර්යසාධන බලකාය හැටියට අපි කරන්නේ මේ සියලු දෙනා ඒකාබද්ධව එක තැනකට ගේනවා. අපි දැන් දිවයිනේ තියෙන විවිධ ගැටලු පිළිබඳව, වැලි ගොඩ දැමීම්, ගල් කැඩීම්, මුහුදු වෙරළේ තියෙන ගැටලු, මේ සඳහා සම්බන්ධීකරණයක් කරනවා ජනාධිපති ලේකම් කාර්යාලයේ මේ සියලු දෙනා සියලු පාර්ශ්වයන් කැඳවලා. ඒක තමයි ජනාධිපතිතුමාගේ අරමුණ වුණේ මේ සියලු දෙනා එකතු කරලා එක තැනකදී මේ පිළිබඳ තීන්දු ගන්නත්, වගකීම් පිළිබඳ අවබෝධ කරගන්නත්. එතකොට දැන් මේ අපි කතා කරන දේවල් අපි සුනාමියෙන් ලොකු පාඩම් ගොඩක් ඉගෙන ගත්තා මං හිතන්නේ. දැන් මෙතුමන්ලා කියයි කොයි විදිහටද අපේ වෙරළ ඛාදනය වෙන්නේ කියලා. අපි නොයෙකුත් දේවල් කළා. අපි සියලු දෙනා දකින්නවා ඉස්සර දකුණු මොහොත යනකොට ලොකු ගල් ගෙනක් දාලා තිනවා පාරයිනි. දැන් මේ සැරේ පරිසර අමාත්‍යාංශයේ විශාල මුදලක් වෙන් වෙලා තියෙනවා වෙරළ ආරක්ෂණයට. අපි හෙව මොකද්ද කරන්න කියලා ඒගොල්ලෝ කියනවා මොහොතේ ඈතින් වැලි ගෙනල්ලා දාලා වෙරළ වැලි වලින් තමයි පුරවන්න ඕනේ කියලා. ඒ කියන්නේ තමයි අපි දැක්ක යාල ඇතුළට කඩාගෙන ආවේ නැහැ සමහර තැන්වල, මොකද වැලි කන්ද නිසා. හැබැයි මේ වෙරළේ තියෙන වැලි ටික වෙනුවට අපි ගල් දාන්න පටන් ගත්තට මේ වැඩි හරි ගියේ නැහැ. දැන් මෙතුමන්ලා කියන්නේ වැලිම තමා ගෙනත් දාන්න ඕනේ. එතකොට මුහුදෙන් වැලි එනවා, ගංගා වලින් වැලි ගලාගෙන එනවා මුහුදට. ඒකෙන් පෙරළ පෝෂණය වෙනවා. මේ වැලි කන්ද තමයි අපේ ගොඩබිම ආරක්ෂා. ඉතින් කවුරුත් කල්පනා කරන්නට ඕනේ ආයිත් මේ වැඩසටහනේ පූර්වගාමි වැඩසටහන ගියා වික්ටර් රත්නායක මැතිතුමා සින්දුවක් කියනවා ආයිත් මේ වැඩේ මම කරන්නේ නැහැ කියලා. හැබැයි අපි කරනවා දැන්. ඉතින් මේක අපි හැම වෙලෙම කල්පනා කරන්න ඕනේ. මේක නීතියෙන්ම නිලධාරීන්ම කළ යුතු වැඩක්ද? අපිට වෙච්ච විනාශය අපි දැක්කා. එක පැය ගාණක් ඇතුළත අපිට මහා විනාශයක් වුණා. අපිට හොඳට කඩෝලාන තිබුණු තැන්වල, හොඳට වැලි කඳු තිබුණු තැන්වල අපි රැකුණා. හැබැයි ඒක නැති කරගෙන තිබුණු තැන්වල අපි මොහොතට ගහගෙන ගියා. දැන් අපේ අරමුණ වෙන්නේ දැන් මෙතෙන්දී
වෙරළ පාවිච්චි කරන විදිය පිළිබඳව විවිධ ආයතන වග කියනවා. පුද්ගලිය වග කියනවා. පෞද්ගලික ඊඩම් සමහර ඒවා. පළාත් පාලන ආයතන වග කියනවා. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව වග කියනවා. මේ සියලු දෙනාම එක තැනකට ගෙනල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය උත්සාහ කරනවා සාමූහික ප්‍රවිෂ්ටයක් ගන්න මේ වැඩසටහන ඉදිරියට කරන්න. දැන් මේ පුනරුදේ වැඩසටහන යටතේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අති විශාල මුදලක් වෙන් වෙනවා. මේ වයඹ මුහුදේ මේ දවස්වල සිද්ධ වෙන විශාල කාදණය වළක්වන්න. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා කිලෝමීටර් 5ක් 6ක් මං හිතන්නේ මේ අවුරුද්දේ වැලි වලින් වෙන මොනවත් නෙමෙයි දාන්නේ ගල් නෙමෙයි වැලි වලින් පුරවලා හරිගසන්න. දෙවනි එක අපි මේ පළාත් පාලන ආයතන වලින් සහ අනිකුත් ආයතන වලින් බලාපොරොත්තු වෙනවා මේ ඉදිකිරීම් වලට අනුමැතිය දෙනකොට අනවසර ඉදිකිරීම් නම් කරුණාකරලා ඉවත් කරන්න කටයුතු කරන්න හදන්න කොයි විදියටවත් අවසර දෙන්න එපා. දෙවනි එක අපි දැන් හලාවත මූදු තීරය ගැන පෞගී දවසවල රැස්වීමක් කළා. කුණු දාන්න දැනක් නැහැ කියලා ඔක්කොම කුණු ටිකක් වෙරළට ගෙනත් දානවා. දැන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි අපේ සමුද්‍රයේ පරිසර ආරක්ෂණ අධිකාරියයි එකතු වෙලා නඩු දාන්න හදනකොට දැන් ඒගොල්ලෝ ඒක ඉවත් කරගන්න කටයුතු කරනවා. හැබැයි අපි අවසානයේදී මතක තියාගන්න ඕනේ මේ කුණු ගොඩ අදින එක නෙවෙයි අපේ ප්‍රශ්නෙට විසඳුම. අපි වෙරළ රකින්නත් සයුර රකින්නත් ගොඩබිම රකින්නත් නම් කසල විධිමත් කසල කළමනාකරණයක් කරන්න ඕනේ. මේක අඩු කරගන්න ඕනේ. දිරන්නේ නැති දේවල් අපි වෙන් කරගන්න ඕනේ. දිරන දේවල් අපේ ගෙවල් වල කළමනාකරණය කරගන්න ඕනේ. මේවා යන යන තැන්වල දියපාරවල් වලට ගොඩබිම වලට දැම්මම අපි දැක්කා මේ අප්‍රේල් මැයි මාසවලදී පිච්ච වැස්සත් එක්ක මේ ඔක්කොම ගහගෙන ඇවිල්ලා කාක දූපත මහා කුණු ගොඩක් බවට පත් වෙන ආකාරය. ඒ කියන්නේ අපිට කොහේවත් බොරු කරන්න බෑ, හංගන්න බෑ. මේවා අපි එලිමහනේ. අපිට එතකොට අර දූපත් වැසියන් එක එකතු වෙලා ඒක සුද්ධ කරන්න සිදුනා මහ විශාල කුණු ගොඩක්. ඒක නිසා අපි බලාපොරොත්තු වෙන්නේ මේ වැඩසටහන තුලින් මේ ඒකාබද්ධව ආයතනත් එක්ක වැඩ කරන්නට, ඒගොල්ලන්ගේ විශේෂඥ ඥානය ලබා ගන්නට සහ මේ සඳහා මහජනතාවගේ දායකත්වය ගන්න. මම කියන්න කැමති අපිට මේ ගෝලීය උෂ්ණත්වය ගැන කතා කරනකොට නිතරම කියනවා ලෝකය ගැන හිතන්ඩ හැබැයි පෞද්ගලිකව යමක් කරන්න. think globally act locally කියලා තමයි මේකට කියන්නේ. පුංචි පුංචි දේවල් මං ආයතනයක් තියනවා. කවදාවත් වතුර බීපු මොනවත් බෝතලයක් කොහෙවත් දාන්න එපා. ඒක ප්‍රතිචක්‍රීය කරන ක්‍රියාමාර්ගයකට වැඩ කටයුතු කරලා තියනවා. එතෙන්ට යොමු කරන්න. ඒක අපි සමනල කන්දට සිරිපාද යන කාලේ අපි ගියා රත්නපුරේට. අපි ගිහින් කිව්වා කරුණාකරලා පොලිතින් ටික අපේ අතට දෙන්න. අපි රෙදි බෑග් එකක් අතට දුන්නා. ඇයි ඒ කලේ? නැත්තම් අර දියපාරවල් දිගේ ওই ටික පල්ලෙහාට එනවා. ඉතින් මෙන්න මේකයි පණිවිඩේ ඉතාම පැහැදිලි. මේක කිසි කෙනෙකුට චෝදනා කරන්න බෑ. අපි පුද්ගලිකව එක්ක මේ තිරන්න නැති දේවල් පාවිච්චි කරන එක අවම කරගන්න අපි කටයුතු කළ යුතුව තියෙනවා. එකතු කරලා ගේ ඉස්සරහා තියලා කාටවත් අදින්න කිව්වොත් නම් කවදාවත් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නෑ. ඔව්, ඔබතුමා අවධාරණය කරනවා මේ කටයුත්තේ තියෙන බරපතලකම් පිළිබඳව. සැබවින්ම ඔබ අපි වහගෙන ඉන්නෝ නම් මේ කතාබහ බීරි අලින්ට වීණා වැයිමක් නොවන වග කරුණාවෙන් සලකන්න කියනවා. මොකද අපි කොතනක සිටියත් හිතන්නේ පාරට අභ්‍යන්තරේ අපට බලපෑමක් නැහැ. ඒ හින්දා ඔය මුහුද තියෙන අපිට ගොඩාක් ඈතින් වෙරළ තියෙන ගොඩාක් ඈතින් ඒ හින්දා ඕක රැකගන්න අපට අවශ්‍යතාවක් නැහැ කියලා. නමුත් මුහුදයින ඉඳපු අයනේ මේ සුනාමියේදී මුහුදට ගියේ. ඒ නිසා මුහුද රැක ගැනීම කියලා කියන්නේ මේ වර්ග කිලෝමීටර් 65600 වර්ග කිලෝමීටර් 65610ක් වුණු භූමි භාගයේ දවසින් දවස කාදණේ වෙලා අපට ජීවත් වීමේ තන අහිමි වීමේ බරපතල ප්‍රශ්නයට අපි මේ බරපතල පාරිසරික අභියෝගය ජයගන්න අද දවසේදී සිදු වෙලා තියෙන මේ සියල්ලත් එක්ක තමයි මේ ජාතික වෙරළ පවිත්‍රතා දිනයක් සහ ජාතික සමුද්‍රයේ සම්පත් සුරකීමේ සතියක් නම් කරලා තියෙන්නේ. අපි හරිනවා සමුද්‍රයේ පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍ය අධිකාරියතුමා වෙතට. දැන් කියපු දේවල් වලින් මෙතුමා කොටසක් ඉතුරු කරනවා මේ ජනාධිපති පරිසර සංරක්ෂණ කාර්ය සාධක බලකයින් ඔබතුමන් දෙපළ දෙසට නීතිමය පැත්ත පිළිබඳව කතා කරයි වැඩිපුර කියලා. ඇත්තටම මේ වෙරළට සහ සාගරයට කරන කෙනෙහිලිකම් වලදී විනය විරෝධී වැඩවලදී නීතිය කියලා එකක් තියෙනවද? දිනේෂ මම තවදයක් කියන මුලදීම අර ප්‍රශ්නාවලියේදී එතම කිව්වා වෙරළ කලාපයේ කියන මීටර 300 ප්‍රදේශයක්ම මේකට අදාළයි කියලා නේ. වෙරළ කලාපයේ කියලා අපි හඳුනන්නේ මීටර 300ක් වුණාට සංරක්ෂිත ප්‍රදේශයේ මීටර 10ක් හෝ 15ක් වගේ ඉතා කුඩා තීරයක්
අනිත් එක අපිට වරෙන්දිර භාවිත කරන්න පුළුවන්. අපි ඒකේ කිසිම දෙයකට ඒකේ භාවිතයන් අපි යම්කිසි ප්‍රමාණයක පාලනය කරාට භාවිතයන් එපා කියලා නෑ. නමුත් වෙරළ කලාපය අවසානයේ තියෙන මීට 10 හෝ 15 වගේ ඉතා කුඩා තීරයක් තමයි අපි කියන්නේ. ඒක හදන්න එපා කියලා. මේ වගේ මාතෘකාවක් ගැන වැඩිපුර සංධාන කරලා පසුව. මෙතනදී නීතිමය ක්‍රියාමාර්ග ගත්තින් ප්‍රධාන කොටස් දෙකකට මම බෙදන්න පුළුවන්. අපි ආයතනය අපි වැඩ කර බලාපොරොත්තු වෙන සමුද්දෝෂණ වැළැක්වීම පාලනය කිරීම සම්පූර්ණ වැළැක්වීම තමයි අපි ආයතනය හරහා වෙන්නේ. එද සංරක්ෂණ දෙපාර්තමේන්තුව හරහා කියන්නේ සම්පූර්ණ ගොඩනැගිලි වල තියෙන ඒ හදන ප්‍රමිතීන් ගත කිරීම තමයි එතුමාලා ඒ ගැන සම්පූර්ණ ඒ ගැන වගේ බලා ගන්නවා. ඒතර අපි ආයතනය මගින් බලද්දී අපි නිතරම බලනවා මෙම හදන ඕන ගොඩනැගිල්ලක් නැත්තම් සංචාරකරණයක ඇතනියක් කොතරම් ප්‍රමාණයක දෝෂක ඒ ප්‍රදේශයේ එකතු කරයිද ඒ ප්‍රදේශ ඒ මාසයට කොච්චර දෝෂක ප්‍රමාණයක් තියෙද කොච්චර අප ජලය එකතු කරනවද කියලා බලලා ඒ අනුව අපි බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දීලා තියෙනවා. මේ බලපත්‍ර ක්‍රමය හරහා බලාපොරොත්තු වෙන්නේ මේ සංචාරක හෝ ඒ දෝෂක කරන පුද්ගලයා හරහා අපි යම්කිසි ගාණක් මුදල් පමණක් එකතු කරගෙන ඒ මුදල් යොදනම පරිසර සංරක්ෂණ කටයුතු සඳහා එක පැත්තකින් අනිත් පැත්තින් මේ බලපත්‍ර ක්‍රමය හරහා දෝෂණ වීමේ ප්‍රවණතාවය අපි අඩු කිරීම බලාපොරොත්තු වෙනවා. මේක තමයි අපේ පැත්තෙන් කරන්නේ. ඒ වෙරළ කලාපේ ඊටමතර මොහොතින් වෙන දෝෂණ ගැනදී දැන් මොහොතින් වෙන දෝෂණ ප්‍රධාන වශයෙන් වෙන්නේ නැව හරහා නැව සහ ඒ බෝට්ටු හරහා ඒ දීවර කර්මාන්තයේ දීවර බෝට්ටු ඒ වගේම අපේ ලංකාව හරහා ගමන් කරන සීලම නැව ඒ වගේම අපේ වරායන වලට වෙන සීලම නැව සඳහා අපි වෙනම අපේ තියෙන තවත් බලපත්‍ර ක්‍රමයක් ඉතා වැඩි මුදලක් ඒ සඳහා අවශ්‍ය වෙනවා. ඒ වගේම ඒකළු දූෂණ තත්ත්වයක් කරවතින් අවම දඩේ වෙන්නේ මිලියන 4ක් වගේ ඉතා වැඩි දඩයකට යනවා. ඒක හරහා අපි ඒ පැත්තමත් බලනවා හැකිතාක් මේ සාගර දූෂණේ අඩු කරන්න නැව් සහ ඒ අනිකුත් සාගර කටයුතු වෙනුවෙන්. ඒතර නීතිමය පැත්තෙන් ගත්තට පස්සේ අපි අපේ යාත්‍රා ප්‍රධාන වශයෙන් මේ දූෂණ තත්ත්වයන් පාලනය කරන්න අපි මේ වෙදී බැඳලා ඉන්නවා. ඒකම ගිය වසර දෙක තුන ඇතුළත මම දන්නවා මේ නීතිමය තත්ත්වයන් වැඩිපුර ක්‍රියාත්මක කිරීම සඳහා ඉතා වැඩි ක්‍රියාමාර්ග අපි ගත්තා. අපි අලුතෙන් අපි කාර්යාල පටන් ගත්තා යාපනයේ කිලිනොච්චිය මන්නාරමේ වත් ප්‍රදේශවල අලුතෙන් කාර්යාල පාව පටන් ගත්තා. ඒ ප්‍රදේශයටත් මේ තත්ත්වය අලුතෙන් හඳුන්වා දීලා ඒ ප්‍රදේශයේ තියෙන දූෂණ තත්ත්වයන් පුළුන්තර හැකියතාක් අඩු කරගන්නවා. ඊටපස්සේ තව දෙයක් ඔබතුමිය කිව්වා අර අපේ මාතර කට්ටියක් ගිහලා කොළම වෙරළ සුද්ධ කරනවා එහෙම නැත්නම් කොළම කට්ටියක් ගිහලා දිරිකුණාමලේ එහෙම දෙයක් නෙමෙයි මෙතන වෙන්නේ. මෙතන වෙන්නේ ඒ ප්‍රදේශී ජනතාව මේක එයාලගේ වෙරළ මේක අපේ වෙරළ කියලා දැනගෙන ඒ කට්ටිය එකතු වෙලා තමයි මේ වෙරළ තමන්ගේ වෙරළ හෝ තමන්ගේ ප්‍රදේශය සුද්ධ කරගත යුතු වෙන්නේ. මේ වෙරළ පරිසර දිනයේ අවසාන වශයෙන් බලාපොරොත්තු වෙන සංකල්පය තමයි ඒ ප්‍රදේශීය ජනතාව එකතු වෙලා ඒ ප්‍රදේශීය ජනතාව උදේ ගමේ කට්ටිය කොම එකතනකට එකතු වෙලා වෙරළ කලාපෙට එකතු වෙලා තේ එකක් වක් කරලා බීලා සතුරු සාමිතිය දිලා ඒ ගාම්ම වෙරළ සුද්ධ කරලා ඒ ගමේ එකමුතුවක් හරහා තමයි මේක ඉතින් කවුරුකටම සල්ලි දෙන්නේ නැහැ මෙතෙන්ට. අපි කරන්නේ මේක ගැන දැනුවත් වෙන මෙන්න මේක තමයි කරන්න පුළුවන් කියලා. ඉතින් කවුරුත් බල කරන්නේ කරන්නේ කියලා. ඉතින් මෙතෙන් අමුතුවෙන් සල්ලි මුදල් ප්‍රතිපදන අවශ්‍ය වෙන්නේ ගමේ කට්ටිය එකතු වෙන වෙරළට එකතු වෙලා මෙතන ග්‍රාම සේවක හරහා හෝ ගමේ පස්සේ නායක හමුදුරුව හෝ පල්ලියේ එතුම හරහා හෝ එකතු වෙලා කතා කරමු. මොකද අපි කරන්න පුළුවන් දෙයක් කියලා. ඒ කියන්නේ ගමේ සාමූහික එකමුතාවක් මේ anu ඇති වෙනවා. මේක ඇත්ත සංකල්පය ඒක. අපි රජයක් වශයෙන් සහ අපි වශයෙන් මේ දෙන්නේ මෙහෙම දෙයක් මෙන්න මේ දෙයක් තියෙනවා මේක ලංකාවේ අපි කරමු කියලා. මොකද අනිත් රටවල ඒගොල්ලෝ එහෙමයි කරන්නේ. ඒතර මේ හරහා වේදලා සුද්ධ කිරීමට අමතරව ගමේ කටියක එකමුතුභාවය, ගමේ කට්ටිය අතර දැනෙන සම්බන්ධතාවය වැඩි වෙනවා. ලංකාවේ තාම අපිට මෙන්න මෙතෙන්ට යන්න බැරි වුණා. තාම අපි කියන්නේ ඔබතුමිය කිව්ව කතා හරිය බීරිලින්ට විනා වයන කතාව. මෙතන අපි නිතරම බලන්නේ අපේ පැත්තෙන් කියන්නේ මේ කරමු කියලා. නමුත් අර ඒ කරන කල යුතු කටිය තාම මෙතන පෙළ ගහලා නැහැ. පෙළ ගස්සන්න ඕන. එතන එතෙන් තමයි අපි කියන්නේ පුළුවන් තරම් මෙතෙන්ද එන්න අපි වැරළට එක චොලක් කතා කරමු මෙතන ඉස්සරගල අපි එක වාඩිලා කතා කරමු. මොකද්ද තියෙන ප්‍රශ්නේ? මේක අඩු කරගන්න මොකද්ද කරන්න පුළුවන්? ඔබතුමිය කවුද? මෙයා කවුද? අපි අල්ලගද දීව තියෙන කවුද? අපි තත්ත්වයන් මොනවද? ඒතර අන්නේ එන්නේ එතන ගියොත් ඒතර මේ ඒතර අපිට එන උරුද්ද අවශ්‍ය වෙන්නේ මෙන්න මේ සතිය නම් කරලා තියෙන ඕගොල්ලෝ එන්න වැරළට එහෙම කියන්නේ නැහැ. ඒ කටිය දාට උදේට එන්න ඕන දැනුවත් වල. ඇවිල්ලා එක චොල කතා කරා. වැරළ සුද්ධ කරා. සින්දුවක් කොම කිව්වා. අයිය තිසරලා ගියා. ඒතර අපි පරිසර ආරක්ෂා කරන අතරම අපේ මිනිසුන් ගන්න ඕන සුවල්තාවයේ જાතියන් අතර සුවල්තාවය එන්නේකත් මිහරා අපි අනිවාර්යෙන් වර්ධනය කිරීම යනුව බලාපොරොත්තු වෙනවා. ඔව් ඔබතුමා කියන කොට ඒ කාරණාව හරි සුන්දරයි අහගෙන ඉන්න තාසෙහෙතනවා. නමුත් ක්‍රියාත්මක කිරීමේ පද්ධතියට ගියහම අපි මිනිස්සු අතරට ගියහම ඇත්තටම අර සමහර අය අනියෝවා අර හැමදේම ඍණාත්මක විදිහට හිතනවා. හැමදේම Tamanගේ මමත්වය මත පදනම් කරගෙන හිතනවා. නමුත් අවසානයේ පටු අරමුණු වලින් ඈත් වෙලා පුළුල් විදිහට හිතුවොත් මෙතනට ලබා දෙන දායකත්වය හෙට දවසේ ඔබේ නූපන් පරපුර වෙනුවෙනුත් මහඟු උදව්වක් සපයාවේ. අප සමග දුරකථනයේ රැඳෙනවා කෙනෙක්. අයබෝවන් කවුද මේ?
අයිබෝන් කුරුණෑගලෙන් අතුල හේමන්ත. අතුල මහන්මයා. මම මේ ගැටලු ඉදිරිපත් කරන්නේ මමත්ය සහ සියලුම මමත්ය දුරු කරලා පොදු පොදු හානිය සම්බන්ධව විශේෂයෙන්ම අපේ රටේ මහා ව්‍යාපෘති ආරම්භ කරා පරිසරවේදීන් ගේ දත් කියන තත්ත්ව වර්තාවක් නැතුව පරිසරවේදී නිහඬ කරලා මහා ව්‍යාපෘති දැන් ආරම්භ කළ දින එකක් තමයි මුහුද ගොඩ කරලා අභ්‍යන්තරයට එකතු කරන කෝප් සිටි ව්‍යාපෘතිය. ඒක දැන් අපේ දැන් මේ මහත්තුරු හැබැයි ඒක මතු කරන්නේ සාමාන්‍ය මිනිස්සු හානි කරනකොට රටේ පාලකයන් මහා විශාල ව්‍යාපෘති කරලා දැවැන්ත හානියක් පත් කරන මේ කෝප් සිටි එක කියන්නේ මුහුද ගොඩ කරලා අභ්‍යන්තර එකතු කිරීම විශාල හානියක්. ඒ කියන්නේ මම මේ නෙගටිව් විදියට හිතනවා නෙවෙයි පසුගාමී විදියට හිතනවා නෙවෙයි අපේ මේක විශාල හානියක් රටට. ඒ නිසා ඔබතුමාලා අර සාමාන්‍ය මිනිසුන්ට චෝදනා කරනවා වගේම ඔබතුමාලා සත්ත පහකට මායින් කරේ නැහැ මේ පාලකයන්. ඒ නිසා දැන් ඔබතුමාලා මේ ඍජු මේ මාධ්‍යම මේ මේකට උත්තර දෙන්න කෝප් සිටි එක හොඳද නරකද ඒ සම්බන්ධ ඔබතුමාලා මේ වරප්‍රසාද එක අතරට විවේචනය කරන අඩුවේ කියලා ඔබතුමාලා නිලධාරීන් හැටියට බය වෙන්න එපා. ඇත්ත රටේ ලාංකික හැටියට මේ ඔබතුමාලා නිහඬ වෙන්න නැතුව මේක ඇත්ත හෙලිදරව් කරන්න මේක විශාල හානියක් ඉදිරියේදී ඒ අර ඔබ නිවේදක මහත්මිය කිව්වා වගේ නූපන් දරුවන්ට ඉදිරියේදී ලොකු රටක් හැටියට අපේ භූගෝලීය පීඩීමට විශාල හානියක්. ඒ නිසා මේක අපි චීනෙද බලනට වඩා අපේ රටේ පාලකයන් අපේ රටක් හැටියට ප්‍රතිපත්ති සම්පාදනය කළ හරියට තීන්දුව తీරද ගත්තේ නැහැ. ওই මුදල් ටික ලැබෙනකොට තමන්ගේ සාක්කුවට වෙනම ව්‍යාපෘති ලැබෙනකොට ඒව ආරම්භ කරා පුද්ගලික මුදල් ලැබුණා. ඒව වෙනම පරීක්ෂණ කරන්න ඕනේ. ඒ නිසා මෙන්න මේ පොප් සිටි වාර්තාව සහ පරිසරවේදීන් හැටියට ඔබතුමාලා මොකක්ද කියන්නේ කියලා ඍජු උත්තරයක් දෙන්න බොහොම ස්තුතියි. හොඳයි බොහොම ස්තුතියි. බරපතල ගැටලුවක්. විශේෂයෙන් ඒ මාත්ම සඳහන් කරේ වෙරළ ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ අලුතෙන් මාපු ව්‍යාපෘතිය සම්බන්ධව පෝට් සිටි වරාය නගරයේ සම්බන්ධව වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමනි අපේ තව දුරකථන ඇමතුමකට අවස්ථාව තියෙනවා. අයබෝන් කවුද මේ ඉක්මනට ඔබේ ගැටලුව ප්‍රශ්නේ අදහස කෙටියෙන් ඉදිරිපත් කරන්න. අයබෝන් මෙතුමලාන්නේ මම ඵලයෙන්ම අපේ අතිගරු ජනාධිපතිගේ දෙපා සීම ඉමගන්න ඕන පරිසරය අතට ගැනීම ගැන කලින් ඇමතුරු හිටියේ අපි පරිසරයේ මේ දෙපා මේ පරිසරය ගිරිෂ්කරන මේ රට ගිරිෂ්කරන අපි මේ ඇතුළ ගැන කතා කළා මීට කලින් නොයෙකුත් ඒවා මේ පිටිච්චි කරන අරම දැන් උඹලා කතා කරන වෙළාක්ෂණ කරපොට වෙළාක්ෂණ මේ වැද්‍යදී යන්නේ මූල වැද්‍යදී යන්නේ කීය පහත් පාලන ඇතුළ කීය ඒක වෙනම ඒකොට මේ ඇතුළ වෙන දේවයි ඒකොට තව මට කියන්න ඕන මේ අපේ රට පිරිසු ගන්න මට මතකයි ඒ දවස මූලදේ ඉඳලා අනිත් මීට 100ක් 200ක් යනකම් ගොඩනගිල්ල කරන්න බෑ. ඉතර කොච්චර හැදුවා මං අන්නේ ඒකොට ඒවල ඒවල දැන් මේ හරි කනගාටුයි අපේ රට ගීස් කරන ගෑස්මස්සන් ගස් කපන්න එපා. අර මේවා කිය අපි තව එකක් මට කියන්න මම පෝස්ටිති කියන මහත්තයෙක් කරා අපේ කොහොමද සල්ලි එකව කරන්නේ පෝස්ටිති ගන්න අපේ නොකුත් අපි කළා දෙනා නොකුත් මේ පරීක්ෂණ කළා පරිසර වේදෙන් සම්මත කළා තියෙනවා හොඳයි දැන් ගහන් යන්න මූල කරලා අයිස්තකම ඔබතුමාලා කිව්වා ඒ පෝස්ටිති හරි හොඳයි නැත්තම් කොහොමද සල්ලි වෙන්නට අයිස්තක මාත්‍රි ඇමති මන්ත්‍රී අයිස්තක මේ වෙල රස්සින යන කඩොල් කළ කැපීම අර මම කොච්චර වණජින කොච්චර විනාශ වෙනවා මට තාත් කියන්න ඕන මේ නොබුත් කරුණු ගන්න හරියට ඔළුවේ තියෙනවා මට අපේ ජනතාව දෙපා සිමින්නවා අපේ සල්ලි වන්න සංචාරක එන්නේ අපේ රට පෙච්චෙන්න ගන්න අපේ රට සංචාරක එන්න සංචාරක දෙවියන් පිළිල ගන්න ගුණල් හිතු තැන්වල ගහන්න බෑ කුණු ගසල අරින්න බෑ අපි කඩේවත් මාස්තු ඇරද මේක කතා කළා අපි කිව්වා සෙටක් එක ගන්න කරනවා වෙන් කළක දෙන්න පරාත්තල ඇතනවා දෙන්න අපි හදවතින් සහ රුධිරයෙන් කළ අදහස් ප්‍රකාශ කිරීමක් විදියට මම දකිනවා අපේ අධ්‍යක්ෂ ගාමිණී හේවගේ මහතාගෙන් මේ පිළිබඳව විමසනවා පෙර ප්‍රශ්නයත් සමග. විශේෂයෙන් වරාය කොළඹ වරාය ව්‍යාපෘති සම්බන්ධව කතා කරනවා 2015 ජනවාරි 8 වෙනිදා නව රජය බලයට පත්වීම සමග මේ ව්‍යාපෘති සම්බන්ධව නැවත විශේෂ
පරිසර ඇගයීම් වාර්තාවක් සකස් කරන්න වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු විදියට අපි වරාය නගර ව්‍යාපෘතියේ අයිතිකරුවන්ට දැනුම් දුන්නා. ඉතින් මේ අවස්ථාවේදී ඉඳලා 2015 ජනවාරි 8 ඉඳලා අවුරුදු එකහමාරකට ආසන්න කාලයක් මේ පරිසර ඇගයීම් වාර්තාව සම්පූර්ණයෙන්ම සකස් කරලා ඒ සම්බන්ධව රටේ සිටින සියලුම ප්‍රවීණයන් විශේෂඥයන් විශේෂයෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් ඒ වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විශේෂයෙන් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් ඒ වගේම පරිසර අධිකාරිය ඒ වගේම සියලුම පරිසරය සම්බන්ධ විශේෂඥවරුන්ගේ සමන්විත කණ්ඩායමක් විසින් තමයි මෙම වාර්තාව සකස් කරේ පරිසර ඇගීම් වාර්තාව ඒ වාර්තාවට අනුව ඒ සියලුම මෙම ව්‍යාපෘති මගින් ඇතිවිය හැකි යම් යම් බලපෑම් අවම කරගන්නේ කොහොමද ඒ වඩු කරගන්නේ කොහොමද මත තමයි මේ ව්‍යාපෘති සම්බන්ධව අනුමැතිය ලබා දීමේදී අපි තීරණය කළේ. ඉතින් මේ සම්බන්ධව අපි දින 30ක් ජනතාවට අදහස් දෙන්න මේ ව්‍යාපෘති වාර්තාව සෑම වෙරළ කලාපය තුල සිටින සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම සෑම රජ්‍ය ආයතනයකම මේ ප්‍රසිද්ධියටපත් කරනවා. ඒ අනුව ජනතාවගේ අදහස් අපි සියලුම විමසුවා. ඉතින් අපි බැලුවේ රටක් සංවර්ධනය වෙන්නත් ඕන අපි පරිසරය රැකෙන්නත් ඕන. ඉතින් පරිසරය විතරක් තියාගෙන රටක් ඉදිරියට යන්න බෑ. අපි ලෝකේ වෙනත් රටවල් වලට ගියාම මුහුදේ ගුවන් පත තියෙනවා, වරායවල් තියෙනවා, ලංකාව වගේ දේ විශාල ඒවා තියෙනවා. නමුත් ඒව කරලා තියෙන්නේ පරිසර බලපෑම අවම කරන ආකාරයෙන් කටයුතු කරලා. ඉතින් අපිත් කරේ මේ නව රජය විසින් අතිගරු ජනාධිපතිතුමා පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යතුමා විදිහට අපට උපදෙස් දුන්නා ව්‍යාපෘතිය නැවත බලලා ව්‍යාපෘතියෙන් පරිසරයට හානියක් වෙනවා නම් ඒකට ඊට දෙන්න එපා. හානියක් නොවන තත්ත්වයට සංවර්ධනයක් වෙන්න ඕන. කලින් රජය පටන් ගත්තත් මේ රජය හිටියත් අපි රටක් විදිහට බලලා මේක තීරණයක් ගමු කළේ. ඒ අනුව තමයි සියලුම අදහස් විමසලා මේ ව්‍යාපෘති සම්බන්ධව කොන්දේසි 72ක් යටතේ අනුමැතිය ලබා දුන්නේ. ඉතින් මේවා ක්‍රියාත්මක වෙනකොට අපි සම්පූර්ණ එක පසුවිපරම් කිරීමේ කමිටුවක් රාජ්‍ය ආයතන මැදිහත් වෙලා සිදු කරනවා. ඉතින් ඒ පසු විපරම් කණිපිටුව හරහා පුළුවන් යම් වෙරළ කාදනයක් ඇති වෙනවද, වෙරළේ ඉන්න යම් යම් ජීවීන්ට මේකෙන් ගැටලුවක් වෙනවද, දීවර සම්පත දීවර කටයුතු වලට ගැටලුවක් වෙනවද කියලා සියලු කටයුතු අපි දැඩි සුපරීක්ෂණයට ලක් කරමින් තමයි මේ ව්‍යාපෘති ඉදිරියේදී අවුරුදු 3ක් ඇතුළත ක්‍රියාත්මක වීම සිදු කරන්නේ. ඒක නිසා මම හිතනවා රටක් විදියට අපල රටකට අවශ්‍යයි සංවර්ධනය. අපි පරිසරය වෙරළ පරිසරය රැකගනිමින් තමයි මේ ව්‍යාපෘති ඉදිරියට ගෙනියන්නේ. ඔව්. දැන් පෝට් සිටි පිළිබඳව ඔබට තිබුණු මං හිතනවා කිසියම් ගැටලුවක් ප්‍රශ්නයක් තිබුණනම් निराකරණය වෙන්නේ නැති කියලා. දැන් අර අවසන් වශයෙන් කතා කළ මහත්මයා කියනවා කඩුලාන පිළිබඳව. එතකොට දැන් මේ වැටකේ වැට කඩුලාන පද්ධතිය ඒවා යල්පැන ගිය දේවල්ද? නැහැ, කඩුලාන කියන පරිසර පද්ධතිය ඇත්තටම වෙරළාශ්‍රිතව නෙමෙයි, කලපු මොය ආශ්‍රිතව තියෙන විශේෂ පරිසර පැලැටි විශේෂ. ඒ අපේ පරිසර කලපු පරිසරයේ තියෙන විවිධ දූෂිත ද්‍රව්‍ය අදා ගන්න පුළුවන් එකට ඊළඟ කලපු කාදනය නවත්වන්න පුළුවන්. ඉතින් මේ කලපුව කියන එක ඇත්තටම ආරක්ෂිත ප්‍රදේශ විදිහට අපි කටයුතු කරමින් යනවා. ඉතින් සමහර තැන්වල තියෙන කලපුවට ආසන්නව නමුත් පෞද්ගලික ඉඩම් ඒවැ කඩලාන තියෙන තැන් අපි දැකලා තියෙන විශේෂයෙන් ආශ්‍රිත කඩලාන ඒ වගේම. ඉතින් ඒකෙදි අපේ නීතියට අනුව අපිට බෑ පෞද්ගලික ඉඩමක කඩලාන කපලා යම් යා සංවර්ධනයක් කරනවා නම් ඒක රටේ ඉඩම් නීතියත් එක්ක තියෙන ගැටලුවක්. ඉතින් කලපු ආශ්‍රිත ප්‍රදේශ මොය ආශ්‍රිත ප්‍රදේශවල අපි කිසිසේත් කඩලාන පරිසරය විනාශ කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒකට දැඩි නීති රීති අපි ක්‍රියාත්මක කරනවා. අනිත් එක ජනතාව ගොඩාක් දැනුවත් වෙන විශේෂයෙන් දීවර ක්ෂේත්‍රයේ අය ගොඩාක් දැනුවත් දැනට කඩලාන කැපුවොත් දීවර සම්පත නැති වෙනවා, දීවර සම්පත නැති වෙනොත් අපේ ආදායම් මාර්ග නැති වෙනවා. ඉතින් ඒ අතර ඉන්න අතරේ අපි කඩලාන සිටුවීමේ ව්‍යාපෘතිත් ඔය කලව පරිසර අතරේ සිදු කරනවා. ඉතින් වැටකේ ගත්තොත් කඩලාන ශාකයක් නොවුනත් වෙරළාශ්‍රිතව තියෙනවා. ඉතින් සංචාරක ව්‍යාපාරේ කටයුතු කරන අතර අපි හැමතිස්සෙම උපදෙස් දෙන්නේ, අපි කොන්දේසි දාන්නේ, අපි නිතරම බලන්නේ ඒ හරිත තීරයක් එක්ක තමයි නව සංවර්ධන ව්‍යාපෘති එනකොට ඒකේ වැටකේ හිටවන්න ඒ වගේ කටයුතු වෙන්නේ. නමුත් ගැටලුව තියෙන්නේ අපේ රටේ තියෙන ඉඩම් වල ප්‍රමාණයත් එක්ක. මේ වෙරළාශ්‍රිත විශේෂයෙන් තව මිල අධිකයි. ඉතින් මේ සියලුම කටයුතු ඒකාබද්ධව කරලා කරගෙනට අපිට යම් ගැටලු සහගත තත්ත්වයක් ඇති වෙනවා. ඔව්. දැන් ඔබතුමා කියන විදිහට තමන්ගේ ඉඩමකවත් කඩුලාන විනාශ කිරීමේ අයිතියක් නීතියෙන් නැහැ. නමුත් අපි දන්නවා දැන් ඔය කිරළ ඇබ සායම් වර්ග එතකොට දර සඳහා කඩුලාන සහ මේ කිරළ ශාක විනාශ වෙමින් තියෙනවා. එතනින් එහාට ගියාම දැන් මුහුද සාගරය ඇතුළට ගියාම කොරල් පර විනාශ වීම
විනාශ කිරීම තියෙනවා. ඒ මානුෂ්‍ය ක්‍රියාකාරකම් ඔස්සේ ඊට එහා ගිහිල්ලා දැන් පරිසරය නිසාම සමහර ලාට ඔය නිරිත දිග මෝසම් සුළං හමන කාලයට දැඩි ලෙස මේ වෙරළ ඛාදනය සහ මේ වෙරළ තීරය විනාශ වෙනවා කියලා අපි අහලා තියෙනවා. ඇත්තටම මේ තත්ත්වයට මුහුණ දෙන්න මේ අධිකාරීන් කොහොමද කටයුතු කරන්නේ? ඇත්තටම වෙරළ ඛාදනය ගත්තොත් අපිට දූපත් රාජ්‍යයන් වලට තියෙන ගැටලුවක් විශේෂයෙන් ලංකාවට තියෙන විශේෂ ගැටලුවක් විශේෂයෙන් වයඹ දිග වෙරළ තීරය දැඩි ඛාදනයට ලක් වෙනවා. ඒක ස්වභාවිකයි. ඉතින් මානුෂික ක්‍රියාකාරකම් වලින් නෙමෙයි 90%ක්ම වෙන්නේ ස්වභාවික නිසා. ඉතින් අපි ඒකට පෞගේ කාලයේ යෙදුවේ ගල් වැටි දාලා මේකට ලොකු මුදලක් වියදම් වෙනවා. ගල් වැටි දැම්මහම වෙන්නේ සංචාරක ව්‍යාපාරයට ගැටලුවක් වෙනවා. දීවර ක්ෂේත්‍රයට බෝට්ටු ඇදගන්න බෑ. අනිත් එක අපේ තියෙන සුන්දරත්වයේ වෙරළ තීර නැති වෙනවා. ඉතින් අපි ඒකට අපි නව අපේ අමාත්‍යංශයටදී අධිකාර ජනාධිපතිතුමා උපදෙස් පරිදි අපි දැනට වැලි පොම්ප කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක ඒක තමයි හොඳම ව්‍යාපෘතිය. නමුත් ප්‍රශ්නේ තියෙන අපි උණුවට කරා ඊළඟට වෙන්න අපි දැන් අපතුමා අපේ වෛද්‍ය ජයතුමා කතා කරන විදිහට අපි කිලෝමීටර් 5ක් පමණ වෙන්න අපුව හලාවත වෙලා තියෙන්නේ මේ අවුරුද්දේ අන්තිමේ වැලි වලින් පෝෂණය කරනවා. ඒක තමයි හොඳම සාර්ථක ක්‍රමය. නමුත් මේකට විශාල මුදලක් වැය වෙනවා, අපිට දරා ගන්න අමාරු මුදලක්. ඉතින් කෙසේ හෝ අපි වයඹ දිග වෙරළ තීරයේ පවතින ඒ ගැටලුව ලබන අවුරුද්ද වෙනකොට සම්පූර්ණ 90%ක් පමණ වෙරළ ඛාදනය පාලනය කර ගැනීමේ හැකියාව තියෙනවා. අපි ගල් ගත්තොත් වෙන්නේ ගල් කඩලම් වඩබිම් පැත්තේ තියෙන අපි උඩින් ගියොත් අපිට තේන තැන් තැන් වල ගල් කඩපු ලොකු ගල් කොරි තියෙනවා. ඒව කඩලා උඩින් තියෙන්නේ මොකුත් නෑ විනාශ වෙලා. ඒ තුලින් ගොඩබිම් පරිසරයටත් ලොකු ගැටලුවක් තියෙනවා. අපි ගල් ගේන්නේ ගොඩ වෙන පැති වලින් කඩු වලින් පාදුක්කෙන් ඈත ප්‍රදේශ වලින්. එතකොට ඒක රට ඇතුළ තියෙන පරිසරයට දැඩි බලපෑමක්. ඒක නිසා මේ නව ක්‍රමය අපි රජයත් එක්ක එකතු වෙලා රජය අපට මුදල් ලබා දීලා තියෙන හැකි උපරිම කරන්න. ඒක නිසා ඉදිරියේදී වෙරළ ඛාදනය මම හිතන්නේ අපිට එන වර්ෂ දෙක තුන වෙනකොට අපේ මේ පුනරුද්ධි වැඩසටහන අරහා පාලනය කිරීමේ ලොකු හැකියාවක් ලැබී කියලා අපි බලාපොරොත්තු. ඔබතුමා කියනවා මේ වැලිගෙනල්ල පොම්ප කරනවා කියලා. හැබැයි වැලිගෙනල්ල අපි ඇතුළට බිල්ඩින් හදනවා, ගොඩනැගිලි හදනවා, වෙරළ හාරගෙන හූරගෙන ඇවිල්ලා. ඔව්, වැලි ප්‍රශ්නේ අපිට තියෙන ලොකු ගැටලුවක් ලංකාවේ. දැනට ගංගා වලින් වැලි ගන්න එක සීමා කරලා තියෙනවා. නමුත් අපි ගත්තොත් ලංකාවට එන සිමෙන්ති ප්‍රමාණයත් එක්ක අපිට කොච්චර වැලි ප්‍රමාණයක් ඕනද අපේ සංවර්ධන කටයුතු වලට. මේක ජාතික ගැටලුවක්. අපිට පිටරටින් වැලි ගේන්න බැ. අපි ලංකාවේ තියෙන වැලි ගන්න. ඉතින් අපි දැනට කියලා තියෙන්නේ වැලි ගංගා වලින් වැලි ගත්තොත් මුහුදට එන වැලි ප්‍රමාණය අඩු වෙලා වෙරළ ඛාදනයක් වෙන සමතුලිත තත්ත්වේ නැති වෙනවා. එතකොට වෙන්නේ වෙරළ කාද. එතකොට අපිට ඒකට සමුදල් වියදම්. ඉතින් අපි අලුත් වැඩ පිළිවෙල යන්නේ විශේෂයෙන් පහත් දින ගොඩ කිරීමේ මණ්ඩලයේ සහරා ඈත මුහුදෙන් කිලෝමීටර 10ක් 8ක් ඈතින් වැලි පොම්ප කරලා ඒ වැලි පිරිසුදු කළේ ආරේ සෝදලා ඒව තමයි දැනට ගොඩක් සංවර්ධන කටයුතු වලට ගන්න කියන தත්ත්වය ඇති වෙන්නේ මේ පාරිසරික හානිය වළක්ව ගන්න. මොකද රට ඇතුලේ වැලි ඇත්තේ නැහැ. තීන වැලි ටිකක් ගත්තොත් මුහුදට එන වැලි ප්‍රමාණයත් අඩු වෙනවා. ඒකෙන් තවත් ගැටලු මතුවෙනවා. ඒක නිසා මේක ඉදිරියේදී මම හිතනවා වැලි ප්‍රශ්නය අපට සිමෙන්ති ගේන්න වගේ පිටරටින් වැලි ගේන தත්ත්වයකට පත් වෙන්න පුළුවන් ඉදිරියේදී. දැන් ඔබ දැනන්ත මේ වැලි අපේ වෙද්ද තියෙන වැලි එන්නේ කොහෙන්ද කියලා? අර මලල් කාඩු වැලි කතර මට මතක් වෙනවා. කොච්චර අයින් කළාද කොයිතරම් කඳු කඳු වර යාපනේ අපි පහු කරගෙන ගියාම හිතන්නවත් බෑ. ඔය වෙරළටින වැලි ඔක්කොම එන්නේ ගංගා හරහා. අතන ගංගා හරහා එන වැලි පැමිණීම ගංගා වලින් වැලි අයින් කර වැලි ගොඩනැගීම හරහා වෙන්නේ ගංගා වලට. ගංගා හරහා වෙරළටින වැලි සම්පූර්ණ සැපීම නතර වෙන එක. අතන වෙරළේ වැලි සැපීම නතර වුණා කියන්නේ වෙරළ කාදයක් සිදු වෙනවා. එතකොට අපි දැනගන්න ඕන ගංගා වලින් වැලි වැඩිපුරෙන් අයින් කරා කියන්නේ අවසානයේ අපි එතනින් උදව් කරන්නේ වෙරළ කාදණයට. එතකොට වෙරළේ තියෙන වැලි එන්නේ ගංගා වලින්. මොහොතින් වැලි ගියේ නැහැ කවදාකවත්. මේ අපි දැනගන්න ඕන මේ අපේ වෙරළේ තියෙන වැලි තියෙන්නේ අපේ රටේම වැලි තමයි මේ තියෙන්නේ. ගංගා වලින් අපු වැලි ඒ වැලි ටික අපි ආරක්ෂා කරගත් නැත්නම් ගංගා වලින් එන වැලි ටික අපි පරිපාලනයෙන් තොරව වැලි ගොඩදාන පටන් ගත්තින් වෙන්නේ වෙරළ කඩේන රුකුල් දෙනවා. ඊගොඩ තව දෙයක් මට කියන්න තියෙනවා. ඉස්සර අර ප්‍රශ්නව මාත්මයක සැලකුව අපි මේ චෝදනා කරනවා කියලා. එහෙමනේ මගේ කතාවේ මම සම්පූර්ණ මගේ අදහස් තිබුණේ සාරාංශය ගැබ්ලා තිබුණේ අර වෙන කෙනෙක් කරනකම් බලන් ඉන්න එපා. මේක අපේ දෙයක්. මේක අපි හිතට අරගෙන මේක අපේ ඇඟට අරගෙන අපි කරන්න ඕනේ කියලා. අන්න එතන ඇරෙන්න මට මේක මේ රජය මේ කුණු කරනවා අර කට්ටිය සුද්ධ කරනවා එහෙමනේ මේක අපේ දෙයක් කියලා ඒ ආකල්පය ලබා දෙනවා. ඇරෙන්න කිසිම කෙනෙකුට චෝදනා කිරීමේ කිසිම මගේ හිත එහෙම අදහස තිබෙන්නේ නැහැ. මුලදී මම කතා කරද්දී එහෙම තරකම හිතියේ නැහැ මුලදී. ඔව්, බොහොම ස්තුතියි ඔබතුමාගේ අදහස කිව්වට. මොකද අර බෝලේ පාස් කරන එක අපි හිතනවා හැම වෙලාවෙම ඒක තමයි න්‍යාය කියලා. නමුත් එතන නෑ. අපි දැන් ඔක්කොම එකතු වෙන්න ඕනේ යුගයක
ජීවත් වෙන්නේ අර විලියම් ෂේක්ස්පියර් කියනවා සබා දහමේ අනන්ත ප්‍රමාණ රහස් අඩංගු පොතේ මට කියවිය හැකි ඉතා සුළු පිටු ප්‍රමාණයක් පමණි කියලා. අපි දන්නේ නැහැ ඔය සබා දහමේ රහස් තව කොච්චර හැංගිලා තියෙනවද කියලා. ඒ හැංගුණු රහස් සමහර වෙලාවට අපේ විනාශයට පෙරලා පහර දෙන්න පුළුවන්. ඒ නිසා තමයි මේ අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනයක් එවැගේම ජාතික සමුද්‍රීය සම්පත් සුරකීමේ සතියක් මේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ. අවසන් වශයෙන් කෙටි අදහස් එකතු කිරීමකට ජනාධිපති පරිසර සංරක්ෂණ කාර්ය සාධක බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය උපාලි ඉන්ද්‍රසිරි මහතාට මම අවස්ථාව ලබා දෙනවා. මම අවසාන වශයෙන් කියන්න කැමති දැන් අපි වෙරළ පරිසරය ගැන ගාක් කතා කළා. හැබැයි මේකේ මහා ප්‍රශ්නය ඕක නෙවෙයි. අපි කතා කළ යුතු මහා ප්‍රශ්නය තමයි ගෝලීය උණුසුම වැඩිවීම. අපි ගිය නොවැම්බර් මාසේ පැරිස් සමුළුව තීන්දුව කළා ගෝලීය උණුසුම වැඩිවීම අපි වළක්වා ගත යුතුයි කියලා. ප්‍රථම වතාවට චීනය සහ ඇමරිකා එක්සත් ජනපදයත් මේ ගිය උණුසුමට අත්සන් කළා. ශ්‍රී ලංකාවත් අත්සන් කළා. කොහොමද ගෝලීය උණුසුම අඩු කරගන්නේ කියන කතාවේ කෑලි තමයි අපි අද මේ කතා කරන්නේ. කසල කළමනාකරණය කියන්නේ ගෝලීය උණුසුමට බලපාන ඒ වායු නිකුත් කරන එක පද්ධතියක් කළමනාකරණය කියන්නේ. වනරූප අපි ලබන මාසේ ඔක්තෝබර් මාසේ මුළු දිවයිනේම හැම අවුරුද්දකම කැලේ හිටවනවා, ගස් හිටවනවා ඒ ගෝලීය උණුසුම අඩු කරගන්නට. ඉන්ධන භාවිතය පිළිබඳ, කර්මාන්ත පිළිබඳ, විදුලි ජනනය පිළිබඳ, පරිසරය මුහුදේ පරිසරයත් අපි රැකගන්න උත්සාහ කරන්නේ ගෝලීය උණුසුම අඩු කරගන්න. ගෝලීය උණුසුම අඩු කරගත්තේ නැත්නම් අපි දැක්ක අප්‍රේල් මැයි මාසවල අපිට වෙච්ච දේ පායනවා, මහා වැහිනවා, කඳු හොදගෙන යනවා, විනාශය. ඉතින් එහෙමනම් අපි කල්පනා කරන්නට ඕනේ නැවත වරක් අපේ මහා ප්‍රශ්නය ගෝලීය උණුසුම වැඩිවීම. ක්‍රියාකාරකම් ඉතාම පුංචි, ප්ලාස්ටික් බෝතලේ, සිරි කවරය, ලන්ච් ෂීට් එක, මේ ඔක්කොම විධිවත්ව බැහැරකරන්න, තමුන්ගේ ගේ අවට තියෙන පරිසරයේ පුංචි උනත් රැකගන්නට. එතකොට අපි යම් දායක වීමක් වුණා කියන අයිතිවාසිකම අපිටත් තියෙයි. අපි අනාගත පරම්පරාවට මේක රැකලා දුන්නා කියලා. ඔව්, ඔබතුමා කියන විදිහට පොලිතින් කවරේ ඉඳලා ඉටි කවරේ ඉඳලා අපි කන බොන සියල්ලේ ඉඳලා වැසිකිළියටත් අපි පාවිච්චි කරනවා වෙරළ තීරය. බොහොම සෝචනීයයි. අන්න ඒ නිසා තමයි මේ සියල්ල කතා කරලා අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව අපිව සුරකින මේ වෙරළ සහ සමුද්‍රීය සම්පත් සුරක්ෂිත කිරීමේ දැවැන්ත කාර්යභාරයට නිල හරිත යුගයක් කරා යන ගමනේදී අපි මේ විදිහට පෙවසලා ඉන්නේ. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සමන් අධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතාට අවසන් වශයෙන් වචන කිරීමකට අවස්ථාව ලබා දෙනවා. මම හිතන්නේ දැන් මෙතන වෙරළ හෝ මූද කියලා ගත්තට පස්සේ ඒක අපේ පරිසරයේ තව කොටසක්. අපේ පරිසරය කියන්නේ අපේ ජීවත් වෙන ප්‍රදේශය. මේ අපේ ජීවත් වෙන ප්‍රදේශ අපේ නිවහන කියන දේ හරියට තිබුණ නැත්නම්, හරි යථාර්ථයක ප්‍රශස්තමත් තත්ත්වයක් තිබුණ නැත්නම් අපේ ජීවිතයත් අනිවාර්යෙන් අගාධට යනවා. ඒතර මේ නිවහන සහ පරිසරය කියන එක ප්‍රශස්තමත්ම තවගෙන අපි හැම කෙනාගේමත් එම වගකීමක් තියෙනවා. මගේ එකම ඉදීම තමයි මේ වගකීම තේරුම් ගම වෙච්ච වෙලාව අපි සාකච්ඡා කරේ. ඒක තමන්ගේ අතේ තියෙන වගකීම මොකද්ද වෙන කෙනෙක් කරනකම් බලන් ඉන්න එපා. තමන්ට තියෙන වගකීම ඉටු කරන්න, ඒ අනුව තමන්ගේ පරිසරය ආරක්ෂා කරගන්න. ඒ ආරක්ෂා කරගත්තා කියන්නේ අපේ රටක් ලෝකයක් වශයෙන් තමාත් සුරකින එකින් දෙහොතර පතක තියාගන්න. සමා සිල් දරාගේ මිලිනවා ආදරෙන්. ඒ තමන්ට පැරලා තියෙන රාජකාරිය දැනගෙන ඒ දේ ඉටු කරලා තමන්ගෙන් රටට සහ ලෝකෙට වෙන්න පුළුවන් ඒ යුතුකම ඉටු කරන්න. වෙරළ සංරක්ෂණය කිරීම, වෙරළ සම්පත් කළමනාකරණය කිරීම, ඒ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ගාමිණී හේවගේ මහත්මයා අවසන් අදහස් එක්කරිමකට ඉද ඔබට. ඔව්, ඇත්තටම අපි දැනට හොඳ තැනකට ඇවිල්ලා තියෙන. මොකද අපි වෙන වෙනම ඉස්සෙල්ලා පහුගිය වසරවල අපි ගෙනිච්ච වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙනම, සමුද්‍ර දූෂණ අධිකාරිය වෙනම, මධ්‍යම පරිසර අධිකාරිය වෙන වෙනම. නමුත් අපි අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ මහවැලි සංවර්ධන පරිසර අමාත්‍යාංශයේ එක සියලුම ආයතන එකකට අරගෙන, විශේෂයෙන් ජනාධිපති කාර්ය බල සාධක බලකාය හරහා අපි එක තැනකට අරගෙන සියලුම කටයුතු ඒකාබද්ධව කරන්න, ඉදිරියේදී එකතු වෙලා කරන්න. අපි වෙරළ ඉදිකිරීම පාලනය කරන සමුද්‍ර දූෂණ අධිකාරියා, මධ්‍යම පරිසර අධිකාරිය වෙරළට ඇති කරන දූෂණය පාලනය කරන්න, ඒව සියලුම දේවල් නිරීක්ෂණය කරන්න ජනාධිපති කාර්ය සාධක පරිසර බලකාය ඉන්නවා. ඉතින් මේ ඒකාබද්ධව අපි කටයුතු කරොත් මේක තමයි ජනතාව සහභාගී කරන, විශේෂයෙන් පරිසර සංවිධාන සභාව ඉදිරියට ගියොත් අපිට සාර්ථකව මේ ඉදිරි වසර තුන ඇතුළත හොඳ වෙරළ පරිසරය හැකිතාක් දුරට ආරක්ෂා කරලා හොඳ වෙරළක්, සුන්දර වෙරළක් ඇති කරගන්න අපිට
හැකියාව ලැබේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. හොඳයි. අද අපේ සාර ප්‍රභාගිර වැඩසටහනේ මුඛ්‍ය පරමාර්ථය වුණේ අපේ ලක් මාතාවගේ ගෙලබැඳි මුතුමාලය බඳු මේ වෙරළ තීරය පරිසර පද්ධතිය රැකගැනීමේ පරම අභිලාෂයෙන් යුතුව මේ කටයුතු කරන අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනය සමරීමේ වගේම ජාතික සමුද්‍රයේ සම්පත් සුරකීමේ සතිය පෙරට කොටගෙන දයබර ශ්‍රාවක සහෝදරණිය ඔබව දැනුම්පත් කිරීම. අපි දන්නවා දැන් වෙරළ ආශ්‍රිතව ජීවත් වෙන දැන් අපේ ප්‍රදේශයට කවද්ද එන්නේ අපේ ගම්මට කවද්ද එන්නේ අපි කොහොමද යන්න ඕන කියලා මේ මොහොතේ ඉඳලා ඔබේ සිතුවිලි පෙළ ගැස්සෙනවා ඇති. එයයි අපේ බලාපොරොත්තු. එහෙමනම් අදට සමු ගන්න අවසරයි. අද වැඩසටහනට සම්බන්ධ වුණේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සමන අධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා වගේම ජනාධිපති පරිසර සංරක්ෂණ කාර්ය සාධන සාධක බලකාය අධ්‍යක්ෂ වෛද්‍ය උපාලින්ද්‍ර ස්ත්‍රී මහතා සමග වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ගාමිණී හේවගේ මහතා සාර ප්‍රභාගිර සංකල්පනාව ගොඩනැගිලි සංස්ථාවේ සභාපති ජේෂ්ඨ නීතිඥ නන්දමුරු තෙට්ටුවේ ගම් මහතා අධීක්ෂණය ගොඩනැගිලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඉරණම් දෙහෙට්ටි ආරච්චි මහතා උපදේශකත්වයේ ලබා දුන්නා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වැඩසටහන් මෛරිය අබේසිංහ මහත්මිය විශේෂ ස්තුතිය වෙළඳ සේවා අධ්‍යක්ෂ චිත්‍රා කුමාරි පත්තප්පෙරු මහත්මියට අපි සමු ගන්නවා ශ්‍රීලානි බාලසූරිය තාක්ෂණික දායකත්වයේ ලබා දුන්නා මම දිනෝෂා වෙත්තසිංහ සබාධහමට දොස් කියමින් වලකින්න සබාධහම ඇයිගේ වැඩ කොටස මැනවින් ඉටු කර ඇත අපි අපේ වැඩ කොටස දැන් ඉටු කරමු ඔබට සුබ දවසක්